வணக்கம் பிள்ளைகள், உங்களுக்கு எப்படி? சுகமாக இருக்கிறீர்களா? சரி, இன்று நாங்கள் 9 பாடம் பார்ப்போம். சரி, குத்தவாளட்ட ஹெனமது கேனவே ஹெனமது மேடம். හරි දැන් දහය වසර ABCD පන්ති තුනම අපි දෙමළ කරනවනේ නේද දැන් මං ඊයේ දැනගත්තා ඔයාලගෙන් පන්ති ටිකේ කොහොමද පාඩම් කෙරිලා තියෙන්නේ කියලා අපි පන්ති පහටම හරියන විදිහට නවවෙනි පාඩමේ ඉඳලා පාඩම කරගෙන යන්න පුතේ මං හිතන්නේ ඔයාලා ළඟ පොත් එහෙම ළඟ ඇතිනේ නේද හා එහෙනම් මම පන්තියේ විදිහටම පාඩම ඒගොල්ලන්ට කියලා දීගෙන යනවා මේ ඔයගලන්ට වමනා දේවල් සටහන් කරගන්න පුතේ මාතෘකාව ලියාගෙන වෙනදා විදිහටම අපි වැඩ ටික කරගෙන යමු. හරි, ලෑස්තිද? හරි පුතේ. දැන් අපි පාඩම 9 පාඩම මාත් එක්ක ඔයගොල්ලෝ කියන්න ඕනේ. බලන්න. Sunday ku povo. Sunday එන්න. Sunday පොළ. Sunday ku පොළට යමු. පොළට යමු. අපි නාංගල් මෙතන නැහැ. නමුත් පොවොම් තියෙනවා යමු කියලා නේද පොලට යමු මං හිතන ඔයාලා හැමෝම පොලට ගිහිල්ලා ඇතිනේ නේද දැන් පුතේ මේක අපි දැන් 10 11 පොත් දෙකෙන් නේද පාඩම් වලින් යන්නේ අපි ඕම සාමාන්‍ය පෙළ විභාගෙටනේ ලෑස්ති වෙන්නේ එතකොට මේකේ බලන්න ඔයගොල්ලන් පොත අච්චුපත මං හිතන්නේ ළඟ ඇති මේ වෙනකොට පෙරල ගන්න දැන් පිටුව දාන්නවනේ නේද 87 එන්පත් ඒලම් පක්කම් 87 පිටුව පින්තූරයක් තියෙනවා නේද ඒ පින්තූරේ බලන්න තියෙන්නේ මොනවද කියලා ඉන්නේ කවුද නේද ඉන්නවා ඔයගොල්ලන්ට මෙහෙම පෙන්නුවොත් මේ පින්තූරේනේ තියෙන්නේ. හරි. අපි මේ පොතේ පාඩම් ටික ඉවර කරාම පුතේ අපි මේ පින්තූර වලට වාක්‍ය එක දිගට ලියාගෙන යන්න පුරුදු වෙමු. අපි මේක දැන් සංවාදයන්නේ තියෙන්නේ ඉස්සර වෙලාම සංවාදයේ ඉස්සලම් තේරුම් අරන් ඉමු සරල සංවාදයක් තියෙන ඔයාලා දන්නවා. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ කීවෙනි ප්‍රශ්නේද? අන්තිම ප්‍රශ්නේ තියෙන සංවාදයක් ලියන්න. එතකොට ඒ සංවාදෙට හුරු වෙන කොටසකුත් මේ පාඩමෙන් වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේම තියෙනවානේ පින්තූරේ බලාගෙන වාක්‍ය ලියන්න. ඒකටත් එතකොට මේ පාඩම සම්බන්ධ වෙනවා. ඊළඟට තව මේකේ තියෙනවා කථන භාෂාව, ලිඛිත භාෂාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා වාක්‍ය සම්බන්ධ වර්තමාන කාලෙන් ඒ ටික අපි හිමීට බලාගෙන යමු. හරි. මම දැන් ඔයගොල්ලොත් එක පාඩම කියවනවා මාත් එක්ක ඔයාලා කියවන්න ඕන. හොඳද? උඩීම තියෙන්නේ කොහොමද බලමු අපි ප්‍රශ්නෙත් එක්ක මම කියාගෙන යන්න. පඩත්තේ අවදානිප්පෝම් කලන්තුරයාඩු වෝම්. සෙවිමඩුප්පෝම් සෝඩිකලාහයිනේඳු උරේයාඩු වෝම්. පඩත්තේ අවදානිප්පෝම් කිව්වොත් එමෙ පින්තූරයට අවදානේ යොමු කරමු. කලන්තුරයාඩුවෝම් සංවාදයේ යෙදෙමු සෙවිමඩුප්පෝම් ඇහුම් කන් දෙමු සෝඩිකලාහ දෙන්න දෙන්නා එකතු වෙලා ඉනේන්දු කියන්නේ එකතු වෙලානේ උරේයාඩුවෝ සංවාදයේ යෙදෙමු කවුද ඉන්නේ සාරදාවුම් මුදලාලියුම් ඉංගේ සාරදාවුම් මුදලාලියුම් ඉරිකින්නව ඒ දෙන්න. දැන් ඒ දෙන්න අතර තමයි සංවාද යන්නේ. සාරදා වණක්ක මුදලාලි. බලන්න මුදලාලි කියනකොට අකුරු බලා ගන්න. ඔකන තේරුම් වමනායව ලියා ගන්න. වණක්ක මම්මා මුදලාලි කියනවා වණක්ක මම්මා නේද? අයිබෝවන් අම්මා. සාරදා මොනවද දැන් මේ ගිහිල්ලා බලමු මොකද්ද කියන්නේ? එන්න මරක්කරි ඉරුක්කු මුදලාලි එන්න මරක්කරි කිව්වොත් මොන එළවේ මරක්කරි කියන්නේ එළවලුනේ. එලවලුද ඉරුක්කු තියෙන්නේ මුදලාලි දැන් එතකොට මෙතන තියෙන අමාරු වචන ඔයගොල්ලන්ට ගත්තොත් එහෙම අමාරු වචන නැහැ එන්න කියන එකක් දන්නවනේ නේද ඉරුක්කු කියන එක එච්චර අමාරු වචන මෙතන නැහැ ඉතින් ඊළඟ පිටුව බලන්න මුදලාලි කියනවා දැන් අහනවා මොනවද තියෙන්නේ කිව්වහම ඔන්න තියෙන එලවලු ටික නේද එලවලු බෝන්ජි කරට් පීට් රූට්
leeks nokol kova pusanikkai vendikkai kattarikkai murungeikkai urulaikkilangu ellam irukku thiyenum bonchi theriyuma bonchi 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 mai carrot carrot beetroot beetroot leeks leeks nokol nokol kova kova pusanikkai monavada vattakka vendikkai bandakka kattarikkai vambattu murungeikkai murunga urulaikkilangu monavada saamani kilangu kiyala kiyanne kilangu dannawane ki la ngu ala kilangu kiyanne ala dan metena urulaikkilangu kiyala thibunoth mokada wenne arthapalala ella mirukku okkoma thiyenawa සාරදාහනම මුරුංගි එකයි ඉන්න විලේ දැන් විලේ කිව්වොත් මොකද්ද වෙන්නේ වි ලයි මිල එහෙනම් මුරුංගි එකා කියන්නේ මුරුංගා කියන්නේ මුරුංගවලට එන්න කියන්නේ කීයද විලේ කියන්නේ මිල මුරුංගවල මිල කීයද අහනවා වැඩක් මුදලාකි 1 කිලෝ අරුපද රූපයි 1 කිලෝ 1ක් කිලෝ කිලෝ 1ක් කීයයිද 60යි රුපියල් රූපයි කියන්නේ රුපියල් සාරදා अभी पोलट गि महानवे अड़करा बरी दहनवन सारदत् विले कुरे मुड़िया मुड़िया बरीद मे वचन बलांड दैंगल पेपर बलट मे वचन बल इतमा कुरे कुरे टिकाय टिकाय मेक विरोध मुखाद नीर गोड ना बहुवर्ण पेपर वाले मे वगैन वचन कुरेना निरे टिकाय गोडाय इट पस तीन मुखद मुड़िया पुलवांद हनवा देंग दवा मुड़ी जुमकी पुलवान मुड़ी जुमकी पुलवा इतकोट मेके बेकोमद मुड़िया बे එතකොට මුඩියුම් කියන්නේ පුළුවා මුඩියාදු කියන්නේ බෑ මුඩියා දාපුවාම මොකද වෙන්නේ බැරිද කියලා අහනවා බැරිද කියලා අහනවා ඊට පස්සේ මුදලාලි මොනවද කියන්නේ අම්මා ඉප්ප මරකරි එල්ලාම් විලේ අධිහ දැන් ඉප්ප කියන්නේ දැන් ඔන්න දැන් තව වචනයක් එනවා මේ ඉප්ප කියන එක කතන ලිඛිත වලට එනවා පුතේ ඉප්ප කියන්නේ දැන් මේක ලිඛිත වෙනකොට ඉප්පෝදු වෙනවා ඉප්ප කියන්නේ දැන් ඒක කතන භාෂාවෙන් ඉප්ප ලිඛිත භාෂාවෙන් ඉප්පෝදු කියලා එනවා එතකොට දැන් එලවලු ඔක්කොම එල්ලම් විලේ අධිහම් විලේ කියන්නේ මිලනේ වැඩිලු ආ සාරදගෙන සාරි අප්ප අප්ප කියන අපිට එහෙනම් 2 කිලෝ තාංග කිලෝ 2 කියන්නේ කීයද දෙකක් දෙන්න කැරට් එන්න විලේ කැරට් වල මිල කීයද දැන් ඔන්න විලේ එනවා මිල එන්න කියන්නේ කීයද එන්න විලේ කීයද මිල දෙපැත්තටම අහන්න පුළුවන් මුදලාලි 100 රුපියයි 100ට කියනවා नूरु मे इलाकं पवा उमनावेन वेलावल तीन अलट नूरु रूपाय सारदागिन करट आई नूरु एहना देन नूरु सीयना इतकोट पांसीय वेनकोट आई नूरु नूरु आई नूरु किराम किराम तीन ग्रेम वलट तांग देन पूसनिकाय ओरु किलो वुं तांग आदें बलान को किलो की आने किलो वलट मैं किलो की आने वाचने रूम में कतुना मुकदवेन्ने किलो वुं इत्ता कोटे मुकदवेन्ने एक कुत किलो वुं तांग देन इंदांग आमिन गन नेद वेरे इन्न वेनुं उन्ने वेरु की आने वाचने इन्न मा वेरु की आने वेन එන්න වේනු වේනුම් කියන්නේ ඕන වෙන මොනවද
ඕන වෙන මොනවද ඕන සාරදා කියනවා කීරේ ඉරුක්කා කීරේ කියන්නේ පලා පලා තියෙනවද කියලා අහනවා පලා තියෙනවද ඔයගොල්ලෝ ලියා ගන්නව නේද දරුවනේ ලියා ගන්නවනේ හරි පලා තියෙනවද ඕ පුදු කීරේ ඉරුක්කු කිලංගු අල කිලංගු අල අල පුදු කීරේ ඔන්න පුතේ තව වචනයක් එනවා ඔයගොල්ලන්ගේ ඔන්න පේපර් වලට එන එන විදිය පුදු කියන්නේ අලුත් එහෙනම් මේකේ විරුද්ධ වචන එනවා මොකද්ද පුදු කිව්වොත් ඔයාලා දන්නවා පුදු නම් අලුත්නේ එහෙනම් පරණ කියලා එන්න ඕන පළෙය ඒවත් මතක තියාගන්න මම මේත් එක්කම කරුණු ටිකක්ම කියලා දෙදී යනවා පළෙය මෙන්න විරුද්ධ එක පළෙය පුදු කීරේ ඉරුකු එන්න කීරේ වේනුම් මුදලාලි කියන අලුත් පලා තියෙනවා කීරේ කියන්නේ පලා මොන පලා වර්ගද ඕන වේනු සාරදා මොනවද කියන්නේ මා වේගි වැඩි නෑ නේද පුතේ වල්ලාරේ ඔරු කට්ටුම් තාංග වල්ලාරේ වල්ලාරේ කියන්නේ ගොටුකොළ ඔරු කට්ටුම් තාංග ඔරු කියන්නේ කයිනි පුතේ කට්ටුම් කියන්නේ මිටියක් දෙන්න ආ ඉඳාංග මෙන්න කියලා ඔන්න දුන්නා සාර්දා කියනවා දුන්නට පස්සේ මොකද සාර අයියෝ අයියෝ මුදලාලි අයියෝ මුදලාලි ඉදු පළෙය කීරේ ඔන්න පුතේ වචනේ ආවා ඉදු කියන්නේ මේ ආ ඉදු පළෙය කීරේ කිව්වා මොනවද මේ මේ පරණ පලානේ කීරේ එනකු වෙන්නා මට එපා මට එපා තේංගයි රුක්ක පොල් පොල් තේංගයි කියන්නේ පොල් තේංගයි තේංගයි කියන්නේ පොල් තේංගා එන්නේ කියනවා මොනටද තේංගයි එන්නේ කියනවා පොල් තෙල් වලට හරිද පුතේ මේ වලියා ගන්න පුළුවන් නේ තේංගයි තියෙනවද අහනවා තේංගයි ඕ ඉරුකු ඔව් තියෙනවා පෙරිය තේංගයි ඔණ්ඩු 50 රුපයි පෙරිය කියන්නේ ලොකු තව වචනයක් එනවා ඔයගොල්ලෝ සමාන පද විරුද්ධ පද ඒවා ඔය ගමම්ම මාක් කරගෙන ගියට කමක් නැහැ පෙරිය ලොකු මේකෙදි මතක තියාගන්න රයනු මේ රි හැබැයි පොඩි කියන්න මේ රි දැක්කද එකම රයනු දෙකම රියනුද නැහැ පෙරිය කියනකොට සින්නරි පුංචි කියනකොට පෙරිය බලන්නක වෙනසනේ ලොකුයි කියනකොට පොඩි රයනු පොඩි කියනකොට ලොකු රයනු මාරු වෙනවා හරි හරි නේද ඒ ටික සින්න තේංගයි ඔන්න සිංග සින්න මේ පෙරිය කියන එකට සිරියත් කියනවා තවත් එකක් කියනවා සින්න තේංගා එන්නේ තේංගා එන්නේ ඔයාලා උනන්දුයි පුතේ හොඳයි හොඳයි තේංගා එන්නේ යෝන් අලුත් වචන එනවා නේද අපිට ඈ පොල් තෙල් අහනවා එදු වේනු එදු කිව්වොත් එහෙම මොකක්ද ඕනේ
මොකක්ද ඕනේ අහනවා මොකක්ද ඕනේ සාරදා පෙරිය තේංගයි අංජිතාංග කියන පෙරිය පෙරිය ලොකු පොල් ගෙඩියක් කියද ගෙඩියක් අංජි පහක් තාංග කියන්නේ දෙන්න දැන් ඔන්න බලන්න මේ කියනවා අපිට වචන දැන් තාංග කිව්වොත් එහෙම මොන භාෂාවෙන්ද කතන භාෂාවෙන් තාංග කියලා කියන්නේ හැබැයි මේක අපිට ලිඛිත භාෂාවට එන්න කොහොමද පුතේ තාරුංගල් පොංගනම් පොංගල් වාංගනම් වාරුංගල් ඔය විදිහට අපි බලමු ඉස්සරහට ඒ ටික එනවා මුදලල් කියන ඉන්දාංග ආමෙන් ඔන්න දුන්නා ඉන්දාංග වේර එන්න වේනු මොන වේර එනවා නේද वेरु मे लिखित भाषा वेरु वेना वेने मोनवाद वेने मोनवाद केनिक मोनवाद ओन हानवा ओंडुम वेन मातक तियागन ओन्न ओंडु कियन्ने कान ओंडुम वेन एक मुकुत्ते पालु आय अतिलु मुकुत्ते पा एन कनक्कु एव्वलु कनक्कु कियन्ने कनक्कु गणन गान कियेद हानि मुदलालिगे अंतिमेट हानवा कनक्कु एव्वलु एव्वलु कियन्ने कोप्पमनद लियागन्न එව්වලු කොපමණද කනක්කු කියන්නේ ගණන ගාන කීයද 500 රූප. ඔන්න පුතේ 500 තියෙනවා. මං අර 100 ලිව්වා නේද 100 කියලා. එතන තියෙනවා 500 500 කියලා 500 රූපයි. ඉන්දාංග කාසු කාසු කියන්නේ කාසු සල්ලි නන්දි නන්දි. දැන් මෙතන තියෙනවා ප්‍රශ්නයක් නැහැ නේ. අදත් පාපෝන් ඊළඟ බලමු පේච්චු වලකු එලුත්තු වලකු පේචු කියන්නේ කතන භාෂාව එලුත්තු වලකු කිව්වොත් ලිඛිත භාෂාව අපි පාඩමේන වචන ටික කියවගෙන යම් පුතේ ඔයගලන්ට උවමනා ඒවා ලියා ගන්න වාංග එන්න නේද වාංග එන්න කියනවා කතා කරා දිවා රුංගල් කිව්වොත් එහෙම ඕන හරි එන්න කියන එකම තමයි ලිඛිත භාෂාව ඉරුක්කා කියන ප්‍රශ්නයන්නේ තියෙනවද කියලා අහනවා තියෙනවද එහෙනම් ඉරුක්කින් රදා ඉරුක්කින් රදා කියන්නේ තියෙනවද එතකොට මතක තියාගන්න මෙතන මේ බලන්න චුට්ටක් ඉරුක්කා කියලා හපුවාම ඒක මේ දැන් තමයි තියෙනවද අහන්නේ නේද දැන් මේ තියෙනවද කියලා අහන එතකොට ලිඛිත භාෂාවට එනකොට බලන්නකෝ නේද වර්තමාන කාලයෙන් තමයි තියෙන මේ රදා ඉරුක්කින් රදු එහෙනම් මතක තියාගන්න ඔයගොල්ලෝ ලිඛිත භාෂා පේපර් එකේ මෙහෙම එන්න පුළුවන් කෙටි පේපර් එකේ ඉරුක්කු කියලා තියෙනවා තියෙනවා මේක අහනවා ලිඛිත පදේ ඇහුව ඉරුක්කින් රදු මේක ලිඛිත පදේ මොකක්ද ඇහුවොත් ඉරුක්කින් රදු හරි එතකොට මතක තියාගන්න ඕන ඔව් මතක තියාගන්න ඕනේ වචන මේ ඕ ලෙවල් තමයි එතකොට තාංග කියන එක දන්නවනේ නේ දෙන්න තාරුංගල් කිව්වොත් ඒක ලිඛිත භාෂාවෙන් දෙන්න ඉන්දාංග නේද මෙන්න ගන්න කියන්නේ අපි එහෙනම් ඉන්දාරුංගල් වේනුම් කිව්වොත් මොකද වෙන්නේ වේනුම් කියන්නේ ඕන වේඬුම් කිව්වොත් එහෙම ඕනමයි එහෙනම් එපා කියන්නේ කොහමද මේ බලන්න වේනුම් වේනුම් කියන්නේ ඕන වේනු වේනා කියන්නේ එපා ඒක ලිඛිත භාෂාවෙන් අහනවා වේන්ඩාම් වේනා වේන්ඩාම් වේනා වේන්ඩා එපා වේර මතක නේද මං කලින් ලිව්වා වේර එහෙනම් වෙනක් කියන එක නේද වෙන මොනවත් එපා කිව්වේ වේර ඒ කියන්නේ වේරු ඔණ්ඩු 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 මුකු එතකොට මේකේ බලන්න දැන් ඔණ්ඩු මොන්න දැන් මේව තමා ඔයගොල්ලෝ ඔළුවට මේ කියන්නේ මතක තියාගන්න ඕන දේවල් ඔණ්ඩු කියලා තියෙනවා නේද ඔණ්ඩුම් තියෙනවා නේද ඔණ්ඩුම් 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 කියන්නේ මොකුත් හැබැයි මේක ලිඛිත භාෂාවට එනකොට බලන්නකො වෙනදේ මොකද්ද වෙන්නේ ඔන්රු මොකුත් මේ මෙතන ඇයි ඔන්රු කියන්න මෙතන ඉන්නේ නයනු ඇයි එහෙනම් මෙතෙන්ද මේ නයනු එන්නේ ආ මෙතන ඩූ ශබ්දය නිසා ඩූ ශබ්දේ ගන්න නම් ඊට කලින් ලියන නයනු මේ මූර්ද මූන් සුලි කියන්නේ අපි නේද නයනු වලට නම් දාලා තියෙනවානේ මේවට සුලි කියන්නේ
එතකොට මේක රෙන්ඩු සුලි මේ මූණ්ඩු සුලි එතන ඩූ ශබ්ද එනකොට ඊට කලින් අපි අනිවාර්ය මූණ්ඩු සුලි ලියන්න ඕන එතකොට ඔන් රූම් කියනකොට මෙතන මේ ඩූ කතන්දරයක් නැහැනේ නේද ඔන් රූ කියනකොට අපි ලියනකොට ඔන් රූ ඉරෙන්ඩු කියන මේ නයනු තමයි යන්නේ ඔන් රූ මොකද හොඳට කල්පනාවෙන් ඒව මෙම කරගන්න ඊළඟට පුතේ ඇහෙන්නේ නැද්ද ඇහෙනවද දැන් ඇහෙනවද මං කියපුව ඇහුන්නේ නැද්ද කලින් කියපුව ඇහුන්නේ නැද්ද ඇහුණා මඩ දැන් හරිද පුතේ ඇහුන්නේ නැද්ද ආ මම එක චුට්ටක් අපව කියන්නද බලන්න ඔන්ඩු ඔන්ඩු දැන් මෙතන ඩු මම පොඩ්ඩක් අයින් කතා කරන්න ඩු කියලා තියෙන නිසා ඩු ශබ්දය ගන්න ඊට කලින් අල්න අයනු අනිවාර්යයෙන්ම මූණ්ඩු සුලි වෙන්න ඕනේ එතකොට පේපර් වලදී තියෙනවා උඩින් වාක්‍යන දෙන්නේ අපිට නේද අර ලිඛිත භාෂාව හරවන්න කියන එක වාක්‍ය පිටින් දෙන්නේ තනි වචනයක් නෙවෙයිනේ එතකොට ළමයි මෙතන තියෙන නිසා පල්ලෙහ මේක තිබ්බහම මේ නයනුද කොයි නයනුද කියලා පැටලෙනවා ඒ නිසා මතක තියාගන්න ලිඛිත භාෂාවෙන් ලියනකොට මේ රෙන්ඩු සිලින් තමයි එන්නේ මොකුත් කියන එක හරිද පුතේ හරි ඔන්න දැන් රෙන්ඩු තියෙනවා රෙන්ඩු එකේ බලන්නකො වෙන්නේ රෙන්ඩු කියන්නේ දෙකයිනේ නේද එහෙනම් රෙන්ඩු මොකද වෙන්නේ ලිඛිත භාෂාවට නට ඉරෙන්ඩු වෙනවා ආ ඉප්ප මං කලින් ලිව්වනේ දීප්ප වචනේ ඉප්ප කියන්නේ මේ දැන් ඉප්ප වේඳා අපිට වචන හදාගන්න ඉප්ප වේනාම් දැන් ඉපා එන ඉප්ප කියන්නේ දැන් ඒක ලිඛිත භාෂාවට ගත්තොත් එහෙම ඉප්පෝදු එන අප්ප කියන්නේ එහෙනම් එවිට එවිට කියන්නේ අප්පන අපෝදු ඉප්පන ඉප්පෝදු හරි එවිට අපෝදු පුතේ දැන් ඔයගොල්ලන්ට මේ ටික පැහැදිලි ඉන්නේ නේද පහල තියෙන සේට් පාඩු මං චුට්ට කියවන්න සෝඩිකලාහ ඉනේ ඉඳු संवाद अभ्यास करचने वरहां तोरला प्रश्न पड़ पेहदर उड़ वासी संवादान गलपिन वचन अड़ेपुरीकल मेकेन वरहन तीन वचन वाली අදාලක තෝරගන්න ඉඩේවිලි කලේ පූර්ණ පඩුතුංගල ඊට පස්සේ ඉඩේවිලි කියන් හිස් තැන් පුරවන්න සම්පූර්ණ කරන්න 1 කිලෝ 100 රූපා 1 කිලෝ කියන්නේ ඔරු දන්න ඔයාලා 1 කිලෝ කියන්නේ කිලෝ එහෙනම් 100 කියන්නේ මම ලිව්වා කලින් 100යි කියලා රූපා කියන්නේ රුපියල් බලන්න 1 කිලෝ රුපියල් 100ට මොනවද තිබුණේ කියලා ඔයගොල්ලෝ හොයලා උත්තරේ මාක් කරගන්න 1 කිලෝ මුරුංගේ 1යි එහෙනම් මුරුංග කිලෝ එකක් කීයද කියලා සංවාදය අපි ඉගෙන ගත්තා හොයලා ලියන්න තේංගයි 40 රූපා තේංගයි මතකද පොල් වලටනේ අපි තේංගයි කිව්වේ ආ එතකොට 40 රූපා 40යිලු පොල් 40යි කියලා මොන පොල්ද පෙරියද සිරියද ලොකු පොල්ද පොඩි පොල්ද එල්ලා මර කරිහලුම් එල්ලා කියන එක දන්නවනේ එල්ලා කියන්නේ සියලුම ඔක්කොම මර කරි කිව්වොත් පුතේ එලවලු මර කරිහල් කියන්නේ මර කරි කියන්නේ එක එලවලුවක් මර කරිහල් කිව්වොත් එලවලු මර කරිහලුම් කිව්වොත් එලවලුයි අධිහලු වැඩිලු මොනවද අලවාන විලේ අලවාන විලේ මලියු මොකද්ද කිව්වේ මිල අධිකයි කියලා කිව්වා බලන්න පුතේ අපි චුට්ටක් මම මේ අද ලෑස්ති උනේ අපි වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගමු අන්තිමේට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ඉදිරිපත් කරන්න මම මෙහෙම කියලා දීගෙන යන්න පාඩම් දෙකක්වත් අපි කරන්න උත්සාහ කරගමු සේට් පාඩු මෝන්රු මේවනම් මං හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට ඉගෙනගෙන තියෙන අවේවසරදී උනත් මේවා දන්නවා ඒ නිසා මේ ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ පින්වරු වාක්‍යංගල යවදානියු අවදානි යුංගල් වාසි යුංගල් පින් කියන්නේ පුතේ පහත වරුම් කියන්නේ නැහැ පහත එන වාක්‍යංගලේ වාක්‍ය වලට අවදානි යුංගල්
අවධානය යොමු කරන්න වාසියුංගල් කියන්නේ කියවන්න දැන් මේ වාක්‍ය කොහෙද බලන්න කොටස් හැදෙන විදිහ තියෙනවා පුදු පළෙය නල්ල සින්න පෙරිය කියලා තියෙනවා නේද ආ දැන් එකතු කරලා කියමු බලන්න කියන්න බලන්න පුදු කියන්නේ අලුත්නේ නේද මං කලිනුත් ලිව්වා පුදු පුදු කියන්නේ අලුත් ඊළඟට මොකද්ද තියෙන වචනේ මැද තියෙන වචන කීපයක් කීරේ තියෙනවා කරට් තියෙනවා මරක්කරි තියෙනවා බෝංචි තියෙනවා කියන්නේ කීරේ කියන්නේ පලා කරට් කියන්නේ කැරට් මරක්කරි කියන්නේ එළවලු බෝංචි කියන්නේ බෝංචි ඇයි මේ රතු පාටින් අල්කයන්නම් දාලා තියෙන්නේ ආයේ ක නිසා මෙතන පුදු ඒ උච්චාරණය වෙනකොට කීරේ පුදු කීරේ ඒ වෙන්නේ පුදු පුදු මේක මේ කී කීරේ කියනකොට නිකම්ම ශබ්දයක් වෙනවා ඒකයි පුදු කීරේ එහා පැත්තේ තියෙනවා වචනයක් අපි දැන් මේ විගණන ගත නිසා දැන් ලේසි ඉරුක්කා දැන් මෙන්න වාක්‍යයක් හැදුනා මොකද්ද දැන් එතකොට හැදෙන වාක්‍ය පුදු පුදු කීරේ ඉරුක්කා අලුත් පලා ඉරුක්කා තියෙනවද අලුත් පලා තියෙනවද දැන් මෙතෙන්ට කරට් දාපුවාම මොකද වෙන්නේ කැරට් වෙනවා නේද මේකම කියනවා මේ නේද පුදු කරට් ඉරුක්කා අලුත් කැරට් තියෙනවද ඊළඟට පුදු මරක්කරි දැම්මොත් අලුත් එළවලු තියෙනවද අලුත් බෝංචි දැම්මොත් බෝංචි තියෙනවද දැන් මේක අපිට මේවා විතරක් නෙවෙයිනේ ඕන නාම පදයක් අපි අරගෙන හිතන්න ඒ නාම පද වලට බැරිද අපිට අලුත් මේ දේ තියෙනවද කියලා අලුත් ඇඳුම් තියෙනවද කියලා ඇහුවොත් පුදු ආඩේ ඉරුක්කා නේද අලුත් පළතුරු පුදු පළ මේ වගේ මේක මෙතෙන් අපිට ඕන වචනයක් දාගෙන මේ වාක්‍ය හදන්න පුළුවන් දැන් බලමු ඔන්න එතකොට මේවා මේ පුදු මේවා මොනවද අපි කියන්නේ මොනවද මේ පුදු කියන වචන නාම පදයකට කලින් විශේෂණ කරගන්න මොනවද අපි සිංහලෙන් නම් කියන නාම විශේෂණ නේද අපි කියනවා නාම විශේෂණ අඩේ මොලි කියලා කියන්නේ දැන් නාම විශේෂණ නම් සාමාන්‍ය මොකද්ද කියන වචනේ පෙයර් අඩේ මොලි නාම විශේෂණ මේ නාම විශේෂණ යන්නේ පෙයර් අඩේ මොලි නාම විශේෂණ ඊළඟට පළෙය කියන එක පුතේ මතකයි නේද ඔයාලට පා ලෙය කියන්නේ පරණ දැන් පරණ දා ගන්නවා මේ ටිකම ඊට පස්සේ ඉරුක්කා තියෙන තැනට දානවා වේණ්ඩා හා දැන් බලමු එකතු කරලා පරණනේ පරණ පලා එපා පළෙය කීරේ වේණ්ඩා පරණ පලා එපා පරණ කැරට් එපා මෙතෙන්ට ඕන එකක් දාන්න දැන් පරණ නන්බන් වේඳා පරණ යාළුවා එපා ඕන එකක් දාන්න පුළුවන් ඈ කැමති එකක් දාන්න පුළුවන් මෙතෙන්ට ඕන වචනයක් දාලා කියන්න එතකොට එපා ඒ කොම එපා වෙනවා ඈ හරි ඊළඟට නල්ල නල්ල එක නම් දන්නවනේ හැමෝම නල්ල නල්ල කියන්නේ හොඳයි නල්ල අදු නල්ල ඒක හොඳයි දු නල්ල මේක හොඳයි නේද නල්ල ඔන්න දැන් එතනත් අර වචනමයි තියෙන්නේ නේ මේ වචනම පලම් කියලා වචනයක් නම් තියෙනවා මෙතන නල්ල පල මෙතන කියන්නේ එපා මේ තියෙනවද තියෙනවද ඊළඟට ඉල්ලියා ආ ඔන්න තව වචනයක් මේව හොඳට කල්පනාට ගන්න පුතේ ඔයගොල්ලෝ නල්ල කියන්නේ හොඳ පළම් කියන්නේ පළතුරු ඉල්ලයි කිව්වොත් එහෙම මොකද්ද වෙන්නේ මේ ඉල්ලයි නැ ලයි නැද්ද එහෙනම් යා ඉල්ලයි යා හොඳ පළතුරු නැද්ද ඊළඟට මොකද්ද තියෙන වචනේ හොඳ පලා නැද්ද හොඳ කැරට් නැද්ද මේ විදිහට අහගෙන යන්න පුළුවන් ඊළඟ සින්න සින්න එකත් අපි ඉගෙන ගත්තා සින්න කිව්වෙ මොකද්ද පුංචි නේද එහෙනම් පුංචි කියන එකට දාගන්නවා අර වගේම මැදට මේ වගේම වචනයක් ඊට පස්සේ අහනවා තාංග තාංග කියන්නේ දෙන්නනේ
තංග දෙන්න නැද්ද කියලා අහනවා නැද්ද ඉල්ලෙයියා තංග දෙන්න අන්තිම එක සින්න නම් මොකද විරුද්ධ වචනේ පුතේ සින්න නම් පෙරිය පෙරිය ලොකු එතකොට ඒක කියන්නේ වේනු අපි මේ වෙනකොට මේ වචන ටික ඉගෙන ගත්තා වේනුම් කියන්නේ ඕන හරි පෙරිය කියන්නේ එතකොට ලොකු මෙතෙන්ද මන් දැම්මේ නෑ මුකුත් එතන තියෙනවා ඒ ඒ පූසනික්කයි තියෙනවනේ වෙන වචන පූසනික්කයි කියන්නේ මොනවාද පූසනික්කයි වට්ටක්ක ලොකු වට්ටක්ක ඕන තේංගයි දැමු පෙරිය තේංගයි වේනුම් ඕන ඒ ටික මං හිතන්නේ පැහැදිලි ඇති ගොඩාක් වෙලා ගන්න ඕන එකක් නෙවෙයි ඒ ටික තියෙන්නේ දැන් අදත් පක්කම් පාරුම් ගෙල්ලෝරුම් ඊළඟ පිටුව බලන්න හැමෝම හා ඉප වාසිංග ඉල්ලෝරුම් වාසිංග කියවන්න එන්නෝඩු වාසිංග මාත් එක කියවන්න පොරුත්තමාන අඩේයි මොලියයි වයිතු පූරණ පඩුතුංගල් පොරුත්තමාන ගැලපෙන අඩේයි මොලි දැන් මම ලිව්වා නේද මෙතන අඩේයි මොලි කියලා මේ ලිව්වේ නේද විශේෂණ පද මම වැඩියෙන් කියලා දැම්ම නාම කියලා නාම විශේෂණ අඩේයි මොලි කියන්නේ විශේෂණ එතකොට නා විශේෂණ පදේ යොද වයිතු කියන්නේ යොදලා පූර්ණ පඩුතුංගල් කියන්නේ සම්පූර්ණ කරන්නලු මේ එනක්කු තියෙනවනේ එනක්කු දන්නවනේ හැමෝම එනක්කු මට අපිට නම් මොකද්ද එංගලුක්කු මට පළම වේඳු පළතුරු ඕනලු දැන් විශේෂණ පදයක් දාන්න අපි කලින් ඉගෙන ගත්තේ පෙරිය සිරිය නල්ල පළයිය කැමති එකක් දාන්න එතන ඊට පස්සේ තැනකු තේංගයි මම මේ එහා පැත්තේ වාක්‍යවල අවසන් කොටස විතරක් කියාගෙන යන්නම් ඔයගොල්ලොන්ට පුළුවන් ඒවා ලියන්න තේංගයි වේඳාම් තියෙන රෙන්ඩාවදු දෙවෙනි එක පොල් එපාලු මූන්රාවදු තුන්වෙනි එක එනක්කු තියෙනවා මුල්ලට මට කියලා මරක්කරි වේඳාම් එලවලු එපාලු එනකු කයි තාරුංගල් මොනවද පුතේ කයි කියන්නේ මේ බලන්න කයි කයි කියන්නේ පළතුරු තියෙනවනේ පළතුරු වල අමු අමු කාලේ ඒ කියන්නේ අමු වෙන්තියෙදි කයි කියන්නේ මේකේ විරුද්ධ පදේ ඇහුවොත් එහෙම මොකද්ද වෙන්නේ කණි එහෙම නැත්තම් පළම් මේ කයි කියන වචනයේ විරුද්ධ වචනය ඇහුවත් කණි පළ මේ දෙක කායි තාරුංගල් කියන්නේ දෙන්න කීරේ වේඳම් අයින්දාවදු කීරේ වේඳම් කියන්නේ පළා එපා ඔන්න දැන් ඔයාලට මම ඊට පස්සේ කියලා දෙන්න යනවා ව්‍යාකරණ කොටස මම හිතන්නේ මේ වෙනකොට ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති මේ ව්‍යාකරණ කොටස වර්තමාන කාල වර්තමාන කාලේ ක්‍රියාපද යොදන හැටි මේක මං හිතනවා කලින් ඉගෙනගෙන තිබුණත් ඔයාලා අයත් ඉගෙන ගන්න ඕනේ කියලා. හරි පුතේ. ඔන්න දැන් බලා ගන්න. පේනව නේද ඔයගොල්ලන් මේක? පැහැදිලිද? හා බලමුකෝ. මම මෙතන මේක ඔයගොල්ලෝ ලියාගත්තත් කමන්නේ. ලියාගෙන ඉන්නවනම් අයිසරයක් බලන්න. මේක තමා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ ව්‍යාකරණ කොටස් ටිකක් කියනවා ප්‍රශ්න 10ක් විතර තියෙනවා ඒ කොටස් ඔක්කොටම වුමනා කරන එක මේක පාඩන්නම් එකක්වත් වරදින්නේ නැහැ ඒක නිසා හොඳට අධ්‍යයනය කරන්න දැන් මේ අපිට මේ පාඩම ඉතුරු ටික මේක යන්නේ ඇත්තටම ඒක තෙක බලලා බලමු අපි වාක්‍ය ටික කොහොමද වෙන්නේ කියලා දැන් බලන්න ඕකේ නාන් තියෙනවා නේද නාන් තියෙනවා මම නාංගල් නම් අපි නීනම් නුඹ නීංගල් නම් නුඹලා අවන් කියන්නේ ඔහු අවල් කියන්නේ ඇය අවර් කියන එක දන්නවනේ ඔහු හෝ ඇය ඒ කියන්නේ ඒක ගෞරවාර්ථ පදයක් ස්ත්‍රීලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ අවර් කියන එකට එතකොට උතන අවර් හල් කියලා තියෙන එකට එන්න ඕන ඔවුන් කියන වචන එන්න ඕන පුතේ තෙන්ද ඔවුන් කියන එක ලියා ගන්න ඔයගොල්ලෝ අවර් හල් කියන තැනට ඔවුන් කියන එන්න ඕන ඉදු කියන්නේ මෙය යම්කිසි දෙයකට ඉදු කියනවා සතෙකුටත් අපි පාවිච්චි කරනවා නේද ඉදු කියලා නේද හැබැයි ළඟ ඉන්න ඕනේ මේ ළඟ අසල
මෙතන පූසා ඉන්නවනම් ඉදු පූනේ මේ පූසා මෙතන පොත නම් ඉදු පුත්ත මේ වගේ එන පොඩක් ඈතින් ඉන්නවනම් අපි අදු කියනවා ඒකම එය ඌ පොඩක් ඈතින් පූසා ඉන්නවනම් අදු පූනේ ඌ පූසා යම් කිසි දෙයක් පොත ඈතින් තියනනම් අදු පුත්ත මේය පොතක් දැන් ඒකේ බහුවචන වෙනකොට මොකද වෙන්නේ ඉදු නම් ඉවෙයි වෙනවා අදු නම් අවෙයි වෙනවා එහෙනම් නාන් කියන එකේ බහුවචනේ නාංගල් නී කියන එකේ බහුවචනේ නීංගල් අවන් අවල් අවර් ඔය තුනේම බහුවචනය අවර්හ ඔවුන් හරි දැන් මේ අපි වාක්‍යයක මේවනේ පාවිච්චි කරන්නේ නේද එතකොට මේ වචන ක්‍රියාපදත් එක්ක අපි යොදනකොට කාල තුනේම මම ඔතන ලියලා තියෙනවා දැන් අපිට මෙතන නම් තියෙන වර්තමාන කාලේ විතරයි නිකන් අපි කියලා බලමු දැන් මම ඔතන සාපිඩු කියලා දාලා තියෙන අපේ හැදිලිද දන්නේ සාපිඩු තියෙනවා ඒ කියන්නේ කනවනේ අපි හැමෝම කනවනේ නේද ඒ නිසා ඔන්න මම සාපිඩු දාලා තියෙනවා නාන් ආවොත් එහෙම කාල තුනේම මතක තියාගන්න නිහල් කාලම් එදිරි කාලම් ඉරඳ කාලම් මේ කාල තුනේදිම අවසන් වෙන්න ඕන ශබ්දේ එකම ශබ්දයෙන් අවසන් වෙන්නේ කොයි විදිහකින්වත් වෙනස් වෙන්නේ එක තැනක් තියෙන වෙනස් වෙන තැනක් මම පහළදී පැහැදිලි කරන්නම් ඔන්න දැන් මම කියලා තියෙනවා වර්තමාන කාලේ නාන් සාපිඩු හින් රේන් කියලා තියෙන මම ඔන්න රතු පාටින් ඉරක් ඇඳලා තියෙනවා නේද අවසාන අකුරු දෙකට රේන් වලින් බලන්න රේන් කියනකොට शब्दය මොකද්ද ඒන් ශබ්දේ තමයි එන්නේ නේද සාපිඩු හින් රේන් මම කන්නේමි වෙනවා හරි නාංගල් තියන් කිව්වොත් අපිනේ එතකොට ශබ්දය ඕම් වෙනවා සාපිඩු හින් රෝම් එතකොට බලන්න රෝම් කියනකොට ශබ්දය මොකද්ද ඕම් නී කියලා આવොත් නුඹ ආයි කියන ශබ්දයෙන් තමයි අවසන් වෙන්න ඕන එතකොට බලන්න තියෙන විදිහ කොහොමද කියලා තියෙන කොහමද ආයින සාපිඩු හින් රායි රායි කියද්දි ආයි ශබ්දය නීංගල් ආපුවාම ඊර්හල් ශබ්දයෙන් අවසන් වෙන්න ඕන සාපිඩු හින් රීර්හල් එතන රීර්හල් තියෙන්නේ රයන්නට ස්පිල්ල ගැටයක් එක තියෙනවා රී රී අකුර වෙන්න ඕන අවන් ආවතාන ශබ්දයෙන් අවසන් වෙන්න ඕන සාපිඩු හින් රාන් වෙනවා රාන් බලන ශබ්දය ආන් අවල්ලාවොත් आल सापिदुहिन राल वेनवा आल हरी अवर नाम कदवेन्ने सापिदुहिन रार वेनवा आर शब्द अवर हल ना सापिदुहिन रार हल उन्ना अवर हल आ सॉरी आर हल शब्द नवसां वेनवा इदु अदु देकटम एकम शब्द सापिदुहिन रदु अदु शब्द इवै अवै देकटम अन शब्द सापिदुहिन රණ ශබ්ද එනවා අවසාන නිකන් කියලා බලන්න නේද ඔන්න ශබ්ද නිකන් කියාගෙන යන පහලට උඩ ඉඳලා වර්තමාන කාලේ රේන් එකේදී නේද රේන් එන් රෝම් ඕම් රායි ආයි රීර්හල් ඊර්හල් රාන් ආන් රාල් ආල් රාර් ආර් රාර්හල් ආර්හල් රදු අදුරණ අන පැහැදිලිද පුතේ ඔන්න එදිරි කාලම් වලදී බලන්න වෙනස් වෙනවද කියලා ශබ්දය ලියන විදිහ වෙනස් වෙනවා ශබ්දේ වෙනස් වෙන්නේ හිම නැහැ සාපිඩු එක වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැහැ සාපිඩුමයි සාපිඩු වේන් වෙනවා ඒන් ශබ්දය සාපිඩු වෝම් ආවහම ඕම් ශබ්දය සාපිඩු වායි ආපුහම ආයි ශබ්දය වීර්හල් නම් ඊර්හල් වාන් නම් ආන් වාල් නම් ආල් වාර් නම් ආර් වාර්හල් නම් ආර්හල් හැබැයි මතක තියාගන්න ඕන විශේෂම දේ ඔන්න හම්බුණා මොකද්ද ඉදු අදු ඉවයි අවයි මේවට අපි කියනවා පහත් ගණයේ වචන මොන ගණයේ වචනද පහත් ගණයේ වචන ඊට ඉහළින් තියෙන ඔක්කොම වචන ටික ඒ කියන්නේ නාන් නාංගල් නී නීංගල් අවන් අවල් අවර් අවර්හල් කියන වචන ඔක්කොම අයිති වෙන්නේ උසස් ගණයට අපි කියනවා උයර් තිනේ කියලා ඉදු අදු ඉවෙයි අවෙයි වලට කියනවා පහත් ගණේ කියලා එතකොට මේ පහත් ගණේ ඒක වචන බහු වචන ભેදයක් නැතිව අපි දැන් කියන්නේ මොන කාලෙද අනාගත කාලෙදී එකතු වෙනවා ක්‍රියාපදයේ අවසානෙට දැන් සාපිඩු කියන එකට එකතු වුනහම සාපිඩුම් වෙනවා ඉවෙයි අවෙයාවත් ඒකමයි සාපිඩුම්මයි
නේද බලන්න එකම වචනේ තියෙන්නේ කුඩි ආව නම් ඔතෙන්ද මොකද්ද වෙන්නේ කුඩිකුම් ඕඩු නම් ඕඩුම් පාඩු නම් පාඩුම් කඩි නම් හපනවානේ කඩි කියන්නේ කඩිකුම් අඩිකුම් නඩ නඩ ආවොත් ඇවිදිනවා නඩකුම් ඒ වගේ සාමාන්‍යයෙන් දල වශයෙන් මතක තියාගන්න මෙතන මේ කාලෙදී අවශ්‍යත් නැහැ මම අර ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න වැඩියෙන් පැහැදිලි කරන්න ඕන කියලා හිතාගෙන තමයි මේ ටික මම මෙහෙම පෙන්නන්නේ අතීත අතීත කාලෙදිත් තියෙනවා චුට්ටක් කියව මේ කතාව අවසානයට ඔයගොල්ලෝ ලියා ගන්නවද පුතේ ලියා ගන්නවද මේවා කොහොමද මට පණිවිඩයක් එවන්නකෝ ලියනවා නම් ඔයාලා සාමාන්‍යයෙන් एन शब्दे सापिटो मोन कैवेमी कैवेमु कियलेन्ने सापिटाई सापितीरहल सापितान सापिताल सापितार सापितारहल सापितदु सापितन हाँ होंदा ये विलावो न दलिया गांड थाव ඔය වගේම තව ක්‍රියාපදයක් අරන් ඔය වගේ පුතේ ඔයගොල්ලෝ ලියලා මේ ඔයගොල්ලෝ පුරුදු වෙන්න. අපි කිමුකු කුඩි තිබුණා කියලා ඔය වගේම ඔය කාල තුනටම ලියලා පුරුදු වෙන්න. टिकट यामुद वेला वैतिद पुते आप इलांग कोट सट यामुनेद देंग आप इटा हम्बे ना पाड़ में दिये किन्ने के बालं एकाक ओके मेहमाई ඔකර හටාවන් දුරගත්තොත් එක වචන එකක් ඇති නේද ලිව්වොත් ඉතුරු ටික ලියාගෙන යන්න පුළුවන් මන් දන්න ඔයාලට පුළුවන් කියලා ඇදි නේද පුතේ වෙලාව අපි ඊගා කොටස හදිසියේවත් බැරි වෙන තැනක් තිබුණා අපි අන්තිමේදී සාකච්ඡා කරමු ඈ වෙලාව උපරිම ප්‍රයෝජනෙට ගමු සේට් පාඩුව ආරු ගමු අනිත් මේ සේට් පාඩුව අයින්ද වැඩක් නැහැ මේ ඒක මොනවාද සාමාන්‍ය අපි පන්තියේදී කරනවා වගේ කරන්න දෙයක් නැහැ මේ ඉගෙන ගන්න ටික කරගෙන යමු पिन्वरु वाक्यंगले अवदान युंगल वासी युंगल पहत एन वाक्यवल्ट अवदान युमुकरान किये वानलो न तोहुदी किया ने कोटस एका कोटस तोहुदी है एका कोटस देम पुते उन्न आपी वो इगनगात्त कोटस ने देम मितन बाविता वेन्न देम हितान्न थांबी थी ने वाचने थांबी थी ने वा इलांगत एन वाचने मुकाद सिरुवन थी ने वा सिरुवन ईलांगट कुमार देन में ओको मनोद अवन नेद पुते अवन कियान ओहुने आ देन हिनांग अपिट अवन आवत क्रियापद अवसान वेन्न ओन शब्दे मुकद्द आन शब्देन तमई अवसान वेन्न ओन नेद देन अपि मेतन इगन गान्न वालट पोते तियेन वर्तमान कालिन क्रियापद टिक तियेन वचने तियेन बलन्न पो तियेन क्रियापद कीपयक् तियेनव नेद पो तिबुनोत् मुकद वेन्ने हिनम तंबी संदेयिकु संदेय कियन्ने पोल संदेयिकु दापुहाम पोलट पोहिन रान आन शब्देन अवसान वेन्न ओन पोहिन रान मल्ली सिरुवन कियान्ने पिरिमिलामया कुमार कियान्ने
නමක් පිරිමිලා මේකගේ නම එහෙනම් එතකොට සිරුවන්නාවත් පෝහින් රාන් වෙන්න ඕනේ කුමාරාවත් පෝහින් රාන් වෙන්න ඕන තවත් ක්‍රියාපදයක් තියෙනවා වරු තියෙනවානේ වරු කියන්නේ එනවනේ වරුහින් රාන් වරු කියන්නේ එනවා එහෙනම් තම්බි වරුහින් රාන් වෙනවා සිරුවන් වරුහින් රාන් වෙනවා කුමාර් වරුහින් රාන් වෙනවා පඩි කියලා තියෙනව නේද ඒක නම් ඔයගොල්ලෝ දන්නව හැමෝම පඩිකින් රාන් කියලා තියෙනවා පඩි කියන ඉගෙන ගන්නවනේ එතකොට තම්බි පඩිකින් රාන් සිරුවන් පඩිකින් රාන් කුමාර් පඩිකින් රාන් මේ ඔක්කොම අවසන් වෙනවා මේ ආන ශබ්දයෙන් පැහැදිලි නේද ඒ ටික පඩිකින් රාන් ඔන්න මේ රාන් 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 ආන ශබ්ද ඊළඟට බලන්නකො කරලා තියෙන දේ අවන් කියන්නේ ඔහු ඊළඟ වචන ටිකට මොකද කරලා තියෙන්නේ අවල් දාලා නේද ඇය කරලා දැන් මෙතන මේ එකක්වත් නැතුව මේ මේවා එකක්වත් නැතුව අවන් විතරක් දැම්මොත් අවන් පෝහින් රාන් අවන් වරුහින් රාන් අවන් පඩිකින් රාන් කියලා කියන්න පුළුවන් නේද දැන් ඔන්න අවල් තියෙනවා ඇය ඒ වෙනුවට දාලා තියෙන වචන ටික බලන්නකෝ මේ මේ ටිකේ ස්ත්‍රී ලිංග නාම පද ටික නේද මේ දාලා තියෙන්නේ තම්බි නම් ඒකේ ස්ත්‍රී ලිංග වචනේ මොකද්ද තංගයි සිරුවන් කියන්නේ පිරිමි ළමයා නං සිරුමි කියන්නේ ගැහණු ළමයා කුමාර් කියන්නේ පිරිමි ළමයෙක්ගේ නමක් කුමාරී කිව්වොත් ගැහණු ළමයෙක්ගේ නම දැන් එහෙනම් මේ තුනම අවසන් වෙන ශබ්දය මොකද්ද ආල් ඉලයනු ආල් ශබ්දයෙන් අවසන් වෙන්න ඕනේ මේ තුනම ක්‍රියාපද ටික දැන් වෙනසක් නෑ නේද ඒ ක්‍රියාපද ටිකමයි නේද තියෙන්නේ අපි ලියමු බලන්න පෝ යනවා එහෙනම් දැන් රාන් නිසා මෙතන එන්න ඕන රා උඩින් රාන් තිබුණේ සිරුමිනම් ආ වරු කියන්නේ පුතේ එනවා වාරුංගල් කියලා කියන්නේ අපි වරු කියන්නේ එනවා පෝ කියන්නේ යනවා පඩි කියන්නේ ඉගෙන ගන්නවා වරුහින් රාන් පුතේ වරුහින් රාන් තියෙන්නේ මොකද අල්කා යන්නේ ප්‍රශ්නයක්ද අල්කා යන්නේ ප්‍රශ්නයක් කරගන්න එපා වරුහින් රාන් වරු වරුහින් රාන් කියන්නේ එනවා හරිනේ හරි එනවා වරුහින් රා මෙතන මේ ඔක්කින් රාන්නේ නැහැ පුතේ වරු කියන්නේ ඌ ශබ්දයෙන් අවසන් වෙනකොට මෙතෙන්ට අල්කයන්ක් එන්නේ නැහැ මේ පඩි ඔයගොල්ලෝ ඒක දන්නවා මම හිතන්නේ පඩි ඊ ශබ්දයෙන් ආවොත් විතරයි ඌක් එකක් එන්නේ නේ ඌ ශබ්දයෙන් ආන එනකොට හින් රාන් පෝමි ඕ ශබ්දයෙන් ආව ඌ ශබ්දයෙන් ඉනේවා හින් රාන් හින් රාන් පඩි අඩි නඩි තිබ්බොත් ඌක් එකක් එනවා පඩිකින් රාන් එහෙම දැන් මේ බලන්න පෝ හින් රාල් දැන් හරිනේ අවන්න රාන් स्त्रीलिंग पद रालिंग शब्द विनाशनवादी पोतल तीन क्रियापद मे वगे दाल बल मेतन मे तुन वेट අවල් කියලාත් පුළුවන්නේ අවල් පෝහින් රාල් අවල් වරුහින් රාල් අවල් පඩික්කින් රාල් ඕන එකක් අපිට දාලා ලියන්න පුළුවන් ලියා ගන්නකෝ පොතේ තියෙන නිසා පුතේ මම මකනවා මේවා ඔක්කොම මකන්නම් තේරුම ලියා ගන්න ඕන නම් මං ආපෞසරයක් කියන්නද? ආ ඔන්න ඒ ටික අපි එකතු වෙලා කියමුද? කියමුද එකතු වෙලා? හා ඒ ටික අපහු කියමු. ඔන්න පොත බලන මාත් එක කියවන්න. තම්බි සඳීකු ඇයි මේ උප් තියෙන්නේ? ඊට පස්සේ පදේ පෝ තියෙන නිසා. සඳීකු පෝහින්රාන්. මල්ලි පොලට යන්නේය. සිරුවන් වරුහින්රාන්. මල්ලි එන්නේය. කුමාර් පඩික්කින්රාන්. කුමාර ඉගෙන ගන්නේය තොහදී ඉරඬු දෙවනි කොටසේ තංගේ සන්දේ ඉක්කු පෝහින් රාල්
නංගී පොලට යන්නේය සිරිමි වරුහින් රාල් ගෙහනු ළමයා පැමිණෙන්නේය කුමාරි පඩිකින් රාල් කුමාරි ඉගෙන ගන්නීය පොහොදි මූන්රු තුන්වෙනි කොටස දැන් මොකද්ද වෙන්නේ දැන් මෙතන ඔන්න තියෙනවා වචන ටික මාත් එක්ක කියන්න මම ලියන ඔයගොල්ලෝ කියවන්න ඈ අප්පා අම්මා අයි මොකද්ද තියෙන වචනේ ආසිරියර් ආ සිරි යර් මේ තුනේම අවර් හල් දැන් අවසන් වෙන්න ඕන ශබ්දේ මොකද්ද ආර් හල් ශබ්දයෙන් තමයි මේවා අවසන් වෙන්න ඕන ක්‍රියාපද ක්‍රියාපද ඒ ටිකමයි තියෙන්නේ පෝ තියෙනවා එහෙනම් දැන් ආර් සමාවෙන්නේ නම එතන ටිකක් පැටලුණා අවර්හල් නෙවෙයිනේ අවර එහෙනම් ශබ්දේ මොකක්ද දෙන්න ඕන තව අපි අවර්හල් වලට ආවේ නෑනේ නේද එකක්නේ ආ හදාගන්න වැරදුනා නම් හදාගන්න එක අවර හරි අවර ඒ කියන්නේ තාත්තා අප්පානේ අවර පුරුෂ ලිංග පදයක් වුණාට අවර අම්මා ස්ත්‍රී ලිංග පදය ඒ වුණත් අවර ආසිරියර් කියන්නේ ගුරුතුමා ඒත් අවර් ඔහු හෝ ඇය කියලා අපි මේ අවර් කියන ඉගෙන ගන්න. එතකොට ආර් වලින් අවසන් වෙන. එතකොට පෝහින් මොකක්ද දෙන්න ඕනේ? පෝහින් රාර් වෙනවා. ඊළඟ ක්‍රියාපදයේ මොකද්ද තියෙන්නේ? වරුනේ. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ කොහමද? වරු හින් රාර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි පඩික්කින් රාර් නෙන්න ඕනේ මෙතෙන්ට ක් කින් පඩිකින් රා දැන් ශබ්ද එනවද බලන්න ආර් ශබ්දය රාර් 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 අප්පා පෝහින් රාර් කියන්නේ තාත්තා යන් නේය අම්මා යන් නිය අපි දැන් මෙතන මේක එක වගේ අවසන් වුණාට අපි හොඳටම සිංහල භාෂාවත් එක්ක සංසන්දනය කරලානේ අපි තේරුම කියන්නේ එතකොට අපි දන්නවනේ අම්මා කියන්නේ ස්ත්‍රී ලිංග පදයක් නිසා අපේ භාෂාවට වෙනස් කළ ක්‍රියාපදයේ කියන්න ආසිරියර් පඩිකින් රාර් ගුරුතුමා උගන්වන් එතන තියෙන්නේ වැරදි නේද පුතේ ඔයගොල්ලෝ ලියාගත්තද පොතේ එක එකම ක්‍රියාපදයේ තියෙන මම මෙතන පඩිකින් රාර් දැම්ම අර මේ කලින් වාක්‍ය වලට තිබුණ වචනේ ගුරුවරයා ඉගෙන ගන්නවා කියන්න බෑනේ මම මෙතෙන් මේ වචනේ හදන්න මෙතන වරුමයි තියෙන්නේ වරුමයි මෙතෙන්ඩක් තියෙන්නේ එකම විදිහට මං අර පඩිකින් රාර් කියන එක මට එතන ලියුණා මේ අපි කලින් තිබුණේ පඩිකින් රාර් කියලා නේ තිබුණේ නේද මම මෙතන ගුරුවරයා උගන්වනවා කියලා හදන්නම් ඒක ලියාගන්න මේ බලන්න පඩි පාඩි පි ක් කින් රාර් ඔන්න මේ වචනේ ඉගෙන ගන්න මෙතනදීම ගුරුතුමා ඉගෙන ගන්නවා ගුරුතුමාත් ඉගෙන ගන්නවා නේද ඒ වුණාට මෙතනදී උගන්වනවා කියලා නැති ගන්න මේක මේ පොතේ නෑ ලියාගන්න उगानुमाटसमुद ඔන්න ඊළඟ කොටසෙත් ඔහුදි නාන්කු ඒකේ තියෙන දේ බලන්න තම්බි යුම් තියෙනවා නේද දැන් තම්බි කියන්නේ ඔයාලා දන්නවා මල්ලි තම්බි යුම් එකතු කරපුවාම මොකද වෙන්නේ මල්ලි තංගයි යුම් එකතු වුනහම නංගි සඳීකු පොලට එතකොට අවර්හල්නේ නේද ඒගොල්ලෝ ඔක්කොම එකතු වුනහම කවුද මල්ලි නංගි දෙන්නම එකතු වුනහම මොකද වෙන්නේ ඔවුන් කියන තේරුමනේ ඉන්නේ එතකොට ඔවුන් කියනකොට මොකක්ද දෙන්න ඕන ශබ්දය අවර්හල්නේ ඔවුන් කියන්නේ එතකොට ආර්හල් ශබ්දයෙන් අවසන් වෙන්න ඕන දැන් මෙතන තියෙන ක්‍රියාපද ටික බලමු ඒ ක්‍රියාපදමද තියෙන්නේ කියලා ආ ඒ ක්‍රියාපදම තියෙන්නේ ගැටලුවක් නැහැ මොන ක්‍රියාපදයේ තිබුණත් අපි ලියන පිළිවෙලගෙන ගත්තොත් ගැටලුවක් නැහැනේ එතකොට අවර්හල් ශබ්දය ආර්හල් වෙන්න ඕන අපි මේ ටික නිකන් හරවල බලමු පෝහින් රාර්නේ එහෙම වුණොත් මොකද්ද වෙන්නේ මෙතෙන්ට
ඕහින් රාර් හල් වෙනවා වරු ආවොත් මොකද වෙන්නේ පුතේ වරුණා වරුහින් රාර් හල් වෙනවා වරුහින් රාර් හල් වෙන උගන්වනවා ඔවුන් උගන්වති කිව්වොත් පඩි පික් කින් රාර් හල් මම මෙතෙන්ද ඔයගොල්ලන්ට ඔන්න තව දෙයක් කියලා දෙනවා මේක අපි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට වැදගත් වෙන කොටසක් කියලා දෙන්නේ දැන් මේ අවර් හල් කියන එක ආර් හල් වලින් අවසන් වෙන්න ඕන කියලා මම කිව්වේ එතකොට ඒ වගේම තමයි මේකෙදි තව විදිහකට මේ මේක ලියන්න පුළුවන් විදිහක් තියෙනවා මේ බලන්නකො පඩි පික්කින් රාර් හල් නේ තියෙන්නේ මේක අපිට පඩි පික් පඩි පික් කින් රනර් මේ බලන්නකො රනර් මේ මේ විදිහට ප්‍රශ්න පත්‍රයේ තියෙන හොඳට මතක තියාගන්න මේක පටල ගන්න දෙහෙම එපා රාර් හල් වෙනුවට රනර් කියන්නත් පුළුවන් මේ ක්‍රියාපද පෝහින් රාර් හල් වෙනුවට පෝහින් රනර් කියන්නත් පුළුවන් වරුහින් රාර් හල් වෙනුවට වරුහින් රනර් කියන්නත් පුළුවන් ඔන්න ඉගෙන ගන්න එක අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රවලදී ඔය වගේ තියෙන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දැන් මම කියලා දුන්නේ මේ අවර් හල් වලට මේ ආර් හල් ශබ්දයෙන් අවසන් වෙන්න කියලානේ දැන් කියලා දීලා තියෙන්නේ හදිසියේවත් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා මේ විදිහට දැන් එතකොට ඔයගොල්ලෝ හොයන්නේ රනර් වලින් අවසන් වෙන කවුද මේක කරුවේ කියලා කල්පනා කරනවා නේද එතකොට කල්පනා කරගන්න මේ රනර් කියන්නේ අවර් හල්ම ඕන්ම කරන ක්‍රියාවක් තමයි කියන එක මතක තියාගන්න ඒක තියෙන වාක්‍ය ටික මම ඔයගොල්ලන්ට කියන්නම් ඔයගොල්ලෝ ලියාගන්න දෙවෙනි වාක්‍ය සිරුවනුම් සිරුමියුම් වරුහින් රාර්හල් පිරිමි ළමයයි ගැහණු ළමයයි පැමිණෙන්නෝය ඊළඟ සිරුවර්හල් ළමයි ඔන්න බලන්න සිරුවන් සිරුමි කිව්වොත් ඒ දෙකටම පොදු මේ වචනේ මොකද්ද සිරුවර්හල් නේද මානවන් කියන්නේ පිරිමි ශිෂ්‍යයා මානවී කියන්නේ ශිෂ්‍යයාව ශිෂ්‍යයෝ කියනට මොකද වෙන්නේ මානව හල් වෙනවා හරි ඒ වගේ දැන් ඊළඟට තියෙන කුමාරුම් කුමාරියුම් පඩිකින් රාර්හ කුමාරයි කුමාරි පඩිකින් රාර්හල් පඩිකින් රනර් කියලා තියෙන්න පුළුවන් හරි එතකොට කුමාරයි කුමාරි එකතුනහමත් එතන හැදෙන්නේ මොකද්ද වචනේ අවර්හල් මේ ඔවුන් කියන වචනේ තමයි හැදෙන්නේ. එතකොට ඒකත් පැහැදිලි කරගන්න රනර් රනර් කියලා මේ වගේ ටික දාන්නත් පුළුවන් ඒ ටිකට. අන්තිම ටික. තොහුදි අයින්දු. පස්සෙනි කොටසේ ඔන්න පහත් ගන්නේ. මම ඔයගොල්ලන්ට අර මතකද මේ ටික මකන්න නේද පුතේ? මේක ඔයගොල්ලෝ මං හිතන ලියා ගන්න ඇතිනේ. පඩික්කින් රනර් රනර් කියපු එක ඒක ලියා ගන්න ඇතිනේ. ඔන්න මක්කනවා මං ඔයගොල්ලන්ට මං අර කලින් කිව්වා නේද උසස් ගණේ පහත් ගණේ ඒ වචන දෙක දන්නවද ඔයගොල්ලෝ මම ලියන්න දේ වචන දෙක උසස් ගණේ පහත් ගණේ කියන වචන දෙක ලියනවා ලියා ගන්න ඈ ආ උයර් තිනයි මේ උසස් ගණේ අක්‍රිනයි පහත් ගණය මේ උසස් උසස් ගණය මේ පහත් ගණයට අයිති වෙන්නේ මොනවද අදු ඉදු අවයි ඉවයි එතකොට මේ ටිකට අයිති වෙන්නේ අර නාන් එකේ ඉඳලා ඒන ටික ඔක්කොම අවර් හල් ගාවට එනකම් මේ ටික අයිති වෙන්නේ උසස් ගණය නාන් එකේ ඉඳලා අවර් හල් එනකම් වචන පහත් ගණයට අදු දැන් එතකොට තියෙන්නේ මොනවද පහත් ගණේ වචන දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා පහත් ගණේ මං කලින් කිව්වා අදු ශබ්දයෙන් අවසන් වෙනවා ඒක වචනේ ශබ්දෙත් ඒක වචනෙත් ඒක උ
ඌ එය කියන එක. එතකොට බලමු තියෙන ඕඩු නේද තියෙන්නේ? ඕඩු. ඕඩු කියන්නේ දුවනවානේ. එහෙනම් මේක අපි වර්තමාන කාලෙදි ලියවෙනකොට ඕඩු හින් රැදු වෙනවා. එහෙනම් ඉදු තිබුණත් ඒකමයි නේද පුතේ වෙනසක් වෙන්නේ නැහනේ. අදු ඕඩු හින් රැදු මෙතන ඉදු තිබුණා නම් ඒත් ඕඩු හින් රැදුමයි. මේත් ඕඩු හින් රැදුමයි. එතකොට දැන් මේක බහුවචන කරමු අපි. ආ තවත් වචනයක් එතන තියෙනව නේද? දැන් මේ අදු එත මෙතන තියෙන වචනේ නායි. ඒ කියන්නේ නායි කියන්නේ බල්ලා ඒත් අදුමයි. නායි. බල්ලානේ. නායි ඕඩු හින් රැදු බල්ලා දුවනවා. පූසත් ඉන්නවා එතන. පූසත් ලියලා බල්ලයි පූසයි දෙකම තියෙනවා. පූස මොකද කරන්නේ? පූස රද්දවන්න පුළුවන්නේ නේද? පූසට අද්දවන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන පණිනවා කියලා. පූස පණිනවා. පායි කියන්නේ. එතකොට මොකද වෙන්නේ? බලන්නකො. පායි හින්රදු. හින්රදු ඔන්න ශබ්දයනේ. රදු අදු. රදු අදු ශබ්දේ. දැන් මේක බහුවචන කරොත් මොකද වෙන්නේ? දැන් නායි මොනවද වෙන්නේ? ඔයගොල්ලෝ දන්නව නේද? ඒක වචන බහුවචන. නායි පුනේ මේසේයි කදිරේ හල් එකතු වෙනවනේ. අතට බහුවචන වෙනකොට මොකද වෙන්නේ? බල්ලෝ වෙනකොට නායි හල් වෙනවා. පූසෝ වෙනකොට පුනේ හල් වෙනවා. ක්‍රියාපද වලට මොකද වෙන්නේ? ඕඩු හින් රදු එක මොකද්ද වෙන්නේ? ඕඩු හින් රණ වෙනවා. පායි එක මොකක්ද වෙන්නේ? පායි හින් රණ වෙනවා. ওই විදිහට නෙවෙන්නේ නේද? ඒ විදිහට තමයි වෙන්නේ පායි හින් රණ. මේකට දැන් ඕන වචනයක් අපිට දාලා මේ පුරුදු වෙන්නත් පුළුවන්. දැන් පුතේ දැන් ඒවා ගොඩ වෙලා අපි ගන්න නැතු සාමාන්‍ය සරල තේරුම් අරන් ය. ආ දැන් අභ්‍යාස තියෙනවා. අපිට 10 වෙනි පාඩමත් මං හිතන්නේ ඉවර කරගන්න පුළුවන් පුතේ. ටයිම් එක හොඳයි. මේ අභ්‍යාස තනියෙන් කරන්න ඕනේ ඔයගොල්ලෝ. මං තේරුම් කරලා දෙන්නම් පොඩ්ඩක්. ඇති නේද ලියා ගන්න වෙලාව හරිද? කලින් ටික මං හිතන්නේ හරි ඇති නේද? සම්පූර්ණ කරගත්තද ඔක්කොම? ඔව්ද පුතේ? ඊළඟ කොටසට යමුද? ප්‍රශ්න ටිකට සාකච්ඡා කරන්න යන්නේ නේද? සෙට් පාඩු ඒලු අභ්‍යාස 7 බලමු. තනෝති නාන්ක පක්කම් පාරුංග 94 පිටුව බලන්න. එනොඩු වාසිංග මාත් එක කියවන්න ප්‍රශ්නේ. පොරුත්තමාන සොල්ලින් කීල් කෝඩිඩුංගස්. පොරුත්තමාන ගැලපෙන සොල්ලින් සොල් වචනය සොල්ලින් ඉඳා අපව මොකද වෙන්නේ? වචනය යේ කීල් කියන්නේ යටින් මොනවා කරන්නද කියන්නේ ඉරක් අඳින්නලු. පහලට මාත් එක කියමු. එනොඩු වාසිංග මානවී ශිෂ්‍යාව අප්පා තාත්තා මාමා මාමා මාමමයි මාමා අම්මා අම්මා මානවන් කියන්නේ ශිෂ්‍යයා මයිල් කියන්නේ මොනරා කුදිරෙයි කියන්නේ අශ්වයා ආසිරියර් කියන්නේ ගුරුතුමා මානවර් හල් කිව්වොත් මම මතකද කලින් කිව්වා මානවන් මානවී වචන දෙකේම බහුවචනේ මානවර්හල් ශිෂ්‍යයෝ තාත්තා 10 වෙනික තාත්තා කියන්නේ කාටද 100ට තාත්තා කියන්නේ 100ට දැන් එතකොට මම මේ පැහැදිලි කරලා කිව්වනේ නේද දැන් මානවී කියන්නේ අවල් එහෙනම් හොයන්න දැන් මානවී කියන්නේ අවල් හරි එතකොට ක්‍රියාපදයේ අවසන් වෙන්න ඕන ශබ්දේ මොකද්ද අවල් නම් රාල් ඔන්න රාල් වලින් හොයන්න ක්‍රියාපදයක් තියෙන විදිය හොයා ගන්න පුළුවන් අප්පා කියන්නේ අවර් නේද ඔහු කියන එක දැන් තාත්තා පුරුෂ ලිංග පදයක් තමයි අවන් කියන්නත් පුළුවන් අපි උනාට පාවිච්චි කරන ගෞරවාර්ථ පදයක් හැටියට එහෙනම් අවර් කියලා හිතා ගන්න ඕන එහෙනම් අප්පා කියන එකට අවසන් වෙන්න ඕනි කොහොමද ක්‍රියාපදය ආර් වලින් එහෙනම් ආර් ශබ්දයෙන් එකක් හොයන්න රාර් තියනවාද කියලා හොයන්න මාමත් එහෙමයි මාමත් ගෞරවාර්ථ පදයක් අවර්මයි අම්මා කියන්නේ අම්මා කියන්නේ අවර්මයි මානවන් දැම්මොත් මොකද්ද වෙන්නේ මානවන් කියන්නේ ශිෂ්‍යයා කොහොමද අපි පාවිච්චි කරේ අවන් කියලා ඔහු අවන් එතකොට නමක් නමක් කෙනකොටත් එහෙමයි නේද එතකොට මයිල් කියන්නේ පහක් ගණේ වචනයක් අදුනේ එහෙනම් අදු ශබ්දයෙන් අවසන් වෙනවනේ මයිල් මොනරා එතකොට කුදිරේ කියන්නේ අශ්වයා නේද
අදු ආසිරියර් කිව්වොත් එහෙම මොකද්ද අවර් වෙනුවට තමයි ආසිරියර් මානවර් හල් නම් අවර් හල් තාත්තා කියන්නේ කවුද 100ටත් මොකක්ද එන්න ඕනි අවර් කියන වචනේ තමයි එන්න ඕනේ එතකොට මේ බලමු ක්‍රියාපද ටික මං හිතන්නේ අමාරු ක්‍රියාපද ඇති කියලා වාසිකින් රාර්ධන වාසි කියන්නේ කියවනවා දෙවැනි එකට තියෙන පෝ කියන්නේ යනවා දන්නවනේ ඔයාලා වරු කියන්නේ එනවා සමේ කියන්නේ මොකද්ද මේ තුන්වෙනි එකට අම්මට තියෙන්නේ අම්මට වචනය සමේ කියන්නේ උයනවා සමේකින් රාන් කියලා වචන ටිකක් තියෙන්නේ උයනවා පාඩු කියන්නේ ගායනා කරනවා ආඩු කිව්වොත් නටනවා නටනවා අර දැන් එළුවටත් ආඩු කියනවා දැන් මෙතන මොනරා නටනවා කියන අදහස එන්නේ කුදිරේ එක තියෙන ඕඩු තියෙන දුවනවා කියලා එළුදු කියන්නේ ලියනවා විලේ යාඩු කියලා තියෙනවා සෙල්ලම් කරනවා කියලා ශිෂ්‍යයෝ නඩ කියන්නේ මොකද්ද පුතේ නඩ කියන්නේ ඇවිදිනවා ආ එහෙනම් ඔයගොල්ලෝ ඒවට උත්තර ලියන්න ඊළඟ ප්‍රශ්නෙට ආ දැන් මේක තියෙන්නේ ක්‍රියාපද ටිකක් තියෙනවා වරහ පොරුත්තමාන සොට්කලෙයි තෙරිවු සෙයිදු වාක්‍යංගලෙයි පූර්ණ පඩුතුංග ගැලපෙන වචනය තෝරා තෙරිවු සෙයිදු කියන්නේ තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්නලු ක්‍රියාපද ටික බලමු දිස්සර වෙලා එනෝඩ වාසිංග මාතක කියවමු සෙල් හින් රාර්හල් සෙල් හින් රාර්හල් සෙල් කියන්නේ යනවා වෙන නැද්ද පාකින් රදුනේ පාකින් රදු වෙන්නේ නැද්ද පාකින් රදු තමයි ඒ පාහින්දද මොකද පා ඇයි අපි පා කියන්නේ මොන බලන්න තේරෙනවද බලන්න පාර ඈ මෙන්න පාර හරි පාර කියන්නේ බලනවා පාර කියන්නේ බලනවා පා ඉක් කින් රදු අපි මේක නාන්න එකේ ඉඳලා ගත්තොත් එහෙම මේමයයි පාර කින් රේන් පාර කින් රෝන් පා කින් රායි පාකින් රීර්හල් පාකින් රාන් පාකින් රාල් පාකින් රාර් පාකින් රාර්හල් පාකින් රදු පාකින් රන හරිද පුතේ හරිද ආයේ අතරින් හිතට එන ඒවා තියෙනවා නම් අහගන්න නේද ආයේ වෙලාවකුත් නැහැ නේ අහගන්න නේද හිතේ හිතට තියෙන ඒවා ටික දැන්ම ප්‍රශ්න තියෙනවා නම් අහගන්න ඈ හා සෙල් සෙල් කියන්නේ යනවා සෙල් හින් රාර්හල් යන්නෝය එතකොට හිතන්න සෙල් හින් රාර් රාර්හල් කියද්දි ශබ්දය ආර්හල් එහෙනම් කවුද ඒක කරන්න යන්නේ කවුද අවර්හල් ඔවුන් තමයි යන්නේ කූබු හින් රදු කූබු කියන්නේ හඬලනවා හින් රදු කිව්වොත් රදු තියෙන්නේ අදුනේ හඬලන්නේ එහෙනම් රදු වලින් අවසන් වෙලා තියෙනවා එහෙනම් ඒක වචනයක් පහත් ගණේ ඒක වචනය හඬන ආඩු කියන එක දැන් අපි කලින් කිව්වේ ආඩු කියන්නේ නටනවා කවුද නටන්නේ මෙතන ආඩුහින් රාල් නේද රාල් කියන්නේ අනිවාර්යයෙන්ම කවුද මේක නටන්නේ ගැහණු කෙනෙක් ඈ අවල්නේ රාල් වාසිකින් රාර් වාසික් වාසි කියන්නේ මොකද්ද කියවන්නේ පොත් කියවන වාසිකින් රාර් රාර් වලින් අවසන් වෙලා තියෙනවා එහෙනම් ඒ කියවන එක අවර වෙන්නත් පුළුවන් නේද පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන් ගැහණු කෙනෙක් වෙන්නත් පුළුවන් ගෞරවාර්ථ කවුරු හරි කෙනෙක් කියවනවා කයි මොනවද තයි පුතේ තයි තෙයි කියලා එහෙම ඔයාලා කියව ගන්න එපා මේක ඔයගොල්ලෝ ගොඩක් කලකට නේද මේ සෙයි කදිරෙයි එහෙමනේ කියන්නේ තෙයි නෙවෙයි තයි කින්ද තයි කියන්නේ මහනම රාර්හල් වලින් අවසන් දැන් හොයා ගන්න රාර්හල් වලින් අවසන් නම් කවුද මේක කරන්නේ ඌට්‍රු කියන්නේ මොකද්ද දැන් නාම පදයකුත් වෙන ඌට්‍රු කියන්නේ උල්පතට දිය උල්පතට ඌට්‍රු කියන මෙතන ඌට්‍රු ඌට්‍රු හින් රාර් කියලා කියන්නේ මේ මෙහිම වක් කරනවා අපි කියන්නේ වතුර වක් කරනවා කියලා එහෙම සෙල් කියන්නේ යනවා කියලා කිව්වනේ නේද සෙල් හින් රාර් එතකොට ගෞරවාර්ථ පදයෙන් ඈ වරු හින් රාර් කියන්නේ එනවා සාපිදු හින් රදුනා කනවා විලේ යාඩු හින් රාර් හල් කිව්වොත් සෙල්ලම් කරනවා පරකින් රන පර පර කියන්නේ මොනවද ඉගිලෙනවා මෙතන පරකින් රන තියෙන්නේ රන අන බහුවචනෙන් ඈ ඉගිලෙති නේද ඉගිලෙන්න ඔය කට් පික්කින් රන දින ඔන්න වචනේ හම්බුණා ඔයාලට මතකද මං ඔයාලට කියලා දුන්නා
මේ මේක බලන්න මතකද? පඩි පික් කින් රාර් කියම් උගන්වනවා කියන එක. කට් කින් රේන් කියලා කියනවනේ පුතේ උගන්වනවට. කට් කින් රේන් කියලා කියනවා. උගන්වනවා නම් මේ බලන්න වෙනස. කට් පික් කින් රාර් මේ දිවි දෙවිදිහටම පුළුවන්. උදාහරණම් තියෙනව නේද උදාහරණයක් කියවුඳ වාක්‍ය තම්බි පන්දු විලෙයාඩු හින්රාන් මල්ලි බෝල ගහනවා එහෙම නැත්තම් සෙල්ලම් කරන්නේය රාන් අවන්නේ තම්බි මාරා දැන් ඔයගොල්ලෝ අර ඒක වචන බහුවචන වෙනකොට දන්නව නේද දැන් අම්මා අම්මා මාර අප්පා නම් අප්පා මාර එහෙනම් මල්ලිලා කියනකොට කොහොමද වෙන්නේ තම්බි මාර් බෝල එතකොට මල්ලිලා වුණාම අවර්හල් වෙනවා විලෙයාඩු හින් රාර්හ මාතෙක් උත්තර කියමුද කියමුද උත්තර ටික කියමු ඈ දැන් ඔක්කොම තේරුම් කරානේ හරි මොන පටන් ගමු මුදලාවද අම්මා තේ නීද අම්මා තේ මොකද්ද එන්න ඕනේ එන්න වර වේනු හා මන් දන්න ඔයාලා දැන් උත්තර කියාගන්න පුළුවන් ඇති ඈ අම්මා වතුර ඌටු හින්රාර්ණේ දෙන්න ඕනේ අම්මා තේ වක් කරනවා කියලානේ අපි කියන්නේ තංගෙයි නඩන මල්ලි මල්ලිද තංගෙ කියන්නේ නෑනේ නංගි තංගෙයි නඩනම් කියන්නේ නැටුම් නංගි මොකද්ද වෙන්නේ නැටුම් නම් නටන නටන්න දෙපෑයේ ආඩුහින් රාල් වෙන්න ඕනේ දැන් හොයාගන්න මම අර අය වෙලාවක් වෙන්නේ නැහැ සාකච්ඡා කරන්න ඒ නිසා උත්තරත් එක්කම සාකච්ඡා කරගෙන යන්න මාත් එක්කම ඔයාලා ඉන්න ඕනේ හැබැයි ප්‍රශ්නේදී අප්පා පත්තිරිකේ තාත්තා පත්තරය මොකද්ද වෙන්න ඕනේ තාත්තා පත්තරේ බලනවා කියලා කියන්නත් පුළුවන් මෙතන ඒ උනාට බලනවා කියන වචනයක් නැහැනේ එහෙනම් කියවනවා වාසික්කින්රා තංගෙයි මාර් නඩන්දු තංගෙයි කියන නංගිනේ තංගෙයි මාර් දාපුවා මොකද වෙන්නේ නංගිලා වෙනවා නඩන්දු නඩ කියන්නේ ඇවිද නඩන්දු දාපුවාම වෙන්නේ ඇවිදගෙන මොකද්ද වෙන්න ඕන නංගි ඇවිදගෙන සෙල්හින් රාර් හල් වෙන්න ඕන අවර් හල් නේ එතකොට පස්සේ හිමිට හොයා ගන්න ඔයාලා තාත්තා නඩන්දු තාත්තා කියන්නේ සීයා සීයා ඇවිදගෙන මොකද වෙන්න ඕනේ නඩකින් රාර් වෙන්න ඕන තියෙනවද බලන්න ඒවා ඇවිදගෙන ගියාය තාත්තා ඇවිදගෙන සෙල් සෙල් තියෙන්නේ සෙල් හින් රාර් ඇවිදගෙන ගියේය නෙමේ යන්නේ වර්තමාන කාලේනේ තියෙන යන්නේය සෙල් හින් රාර් පාටි වීටුක්කු පාටි ආච්චි වීටුක්කු කියන්නේ ගෙදරට මොකද වෙන්න ඕනේ ඒත් යනවා සෙල්හින් රාර් එතන දැන් සෙල්හින් රාර් ගත්තනම් දෙකක් නැහැ කියනකොට ඔයගොල්ලෝ දාන්න වරු හින් රාර් ගෙදරට ආවා කියන්නත් පුළුවන් නේ ගැලපෙන විදිහට දාන්න ගලපල දාන්න සමහර වචන දෙකකට දාන්න පුළුවන් වෙලාවල් තියෙනවා. අතන දැන් සෙල් හින්රා ආරියානවා කියලා දැම්මනම් ඒක ඉවරයිනේ. එහෙනම් එනවා කියන වචනයක් තියෙනවනේ ඒක දාන්න. කුයිල් ඉනිමෙයාහ කුයිල් කියන්නේ කවුද? කොහා ඉනිමෙයාහ කිව්වොත් මිහිරි ලෙස මොනවද වෙන්න ඕනේ? ගායනා කරනවා කියන එක. ගායනා කරනවා කියන එක මම උඩින් කියලා දුන්නා නේද? කිලිපල ගිරවා පළතුරු මොකද දෙන්නේ? ඒක දාන්නවා කනවනේ සාපිරු හින්රදු. කිලිහල් ආහාය තිල් ආවත් මොකද වෙන්නේ කිලි කියන්නේ ගිරවට කිලිහල් ආවත් ගිරව් වෙනවා ආහායම් කියන්නේ ඕම් බලන්න ආය ආහායම් කියන්නේ අහස මම මේ ටික දැන් මකනවා ආහායම් කියන්නේ අහස අහසේ කියන්න නම් මේව ඉගෙන ගන්න වචන ඈ මේව ඉගෙන ගන්න ඕම නෑ ඒවා ආ හා යම් කියන්නේ අහස වානම් කියලත් කියනවා තව එක වචනයක් මල් ලියන්න මුහම් මේ බලන්න
මේ වගේ අල්මයන්ෙන් අවසන් වෙන වචන තියෙනවා නේද? එතකොට එහි කියන අදහස ගන්න මේකට ඉල් එකතු කරන්න ඕන. එතකොට මේ උන් තියනේ වගේ මේ බලන්න වෙන විදිහ ආහායම් එකට අහසේ ආහාය මේ උම් ලියන්නේ නෑ. ඒ වෙනුවට මේ ඉල් එකතු වෙනකොට උත් එකක් එනවා ඈ. කොහෙන්ද උත් ආවි කියලා එහෙම අහන්න එපා. ඒක එන පිළිවෙල. ආහාය උත් තිල් මේ උත්තිල් උත්තිල් කියන කොටසක් එකතු වෙන. එහෙනම් වානම් නම් කොහොමද එන්න ඕනේ? වා න තිල් අහසේ. එහෙනම් මුහම් කියන්නේ මුහුණනේ. මුහුණේ කියන්න මොකද වෙන්න ඕනේ? මුහත් තිල් වෙනවා. මුහත් තිල්. පැහැදිලි නේද? ඒ වගේ තමයි මෙතනත් තියෙන්නේ. ගිරව් අහසේ මොකද එන්න ඕනේ? පියඹනවනේ. පරකින් රණ මානවර් හල් මෛදානතිල් ඒ කියන්නේ ශිෂ්‍යයෝ ක්‍රීඩාපිටියේ නේද? ආ බලන්න මෛදානම් අල් මයන්නේ මෛදානම් අවසන් වෙන්නේ. එතකොට ඒකෙත් තියෙනවනේ දුත්තිල් එකතු වෙලා. ආ මෛදානතිල් ක්‍රීඩාපිටියේ මොකද කරන්නේ ළමයි? විලයාඩුහින් රාර් හල් වෙන්න ඕනේ. අවර් හල්නේ අම්මා මාර්. ඔන්න අම්මලා. අම්මා නම් අම්මා මාර්. අම්මලා ආඩේ හලේ. ආඩේ කියන්නේ මොනවටද? ඇඳුම්. මොනවද කරන්නේ අම්මලා? ඇඳුම් උඩින් තිබුණා නේද? මහනවා මහති තයිකින් රාර්. ආසිරියර් හල් පාඩසාලේහිල් ගුරුවරු පාසලේ. මේ අපි වගේ මොකද කරන්නේ? ඈ මොකද කරන්නේ? කට්කින් රනර්. අන්න බලන්න තියෙනවා නේද එතන රනර්? රාර් හල්ද තියෙන රනර්ද? ආ බලන්න දැක්ක නේද මම කිව්වේ රාර් හල් වෙනුවට තියෙන්න පුළුවන් කියලා. කට්කින් රනර් කට් පික්කින් රනර්. මේක මම ආපහු සැරයක් ලියන්නම් ඈ. මේ මේක පැටලෙන්න පුළුවන්. කල්ප මටත් එතනදි වෙනස් වුණා. කට් පික්කින් රනර්. කට් පික් කී උන් රනර්. උගන්වති කියන එක. ඉගෙන ගන්නවා නම් මොකද වෙන්නේ? කට් කින් රනර්. කට් පික් කිව්වොත් උගන්වති. පුතේ පාඩම ඉවරයි. පාඩම් මුඩින්චි. මොකද කියන්නේ? වෙලාව අපිට තියෙනවා. 10 වෙනි පාඩම ඉවර කරමුද? කැමතිද? කොහොම මට පණිවිඩයක් කියවන්න බලන්න. කැමතිද 10 වෙනි පාඩම කරමුද? ඔයාලට මහන්සි නෑනේ. මට පණිවිඩයක් ඉක්මනින් ඉවන්න. මම දැන් මාතෘකාව ලියනවා 10 වෙනි පාඩමේ. කැමති වුණා නැතිනත් කරනවා මම. ඒ වුණාට ඉතින් කියන්න බලන්න. එතකොට ඔයාලා හා මැඩම් කිව්වහම මට සතුටුයිනේ ඈ. ආ හා මැඩම් නේද? බෑ කියන්නේ නැහැ කියලා මං හොඳටම දන්නවා ඔයාලා. හරි එනම මාතෘකාව ලියනවා. කොහ මට කියන්න මම ඔයාලා කියනවා කියලා හිතාගෙන මම මේ ලියන්නේ. නාන් මම. මමනේ. ආ විරුම්බුම් කියන්නේ කැමති කවුද? පෙරියාර්. මම නාන් විරුම්බුම් කැමති විද්වතා. විද්වතා දැන් පුතේ 9 වසරේදී ඔයාලම තමා මං හිතන්නේ නේද? මම කැමති පුද්ගලයා කියලා හිතාගෙන මේක ලිව්වා අම්මා තාත්තා ගැන. එහෙමත් ලිව්වා රචනා. ඒක නිසා මෙතනදි පෙරියාර් කියන්නේ විද්වතා. මතක තියාගන්න. දැන් අපේ ජීවිතයේ තියෙනවනේ චරිතනේ. ඔයගොල්ලොන්ගේ කැමති චරිතයක් තියෙනේද? කැමති චරිත තියෙනවනේ. දැන් අපි දෙමළ භාෂාවන ඉගෙන ගන්න. එතකොට අපි පොතේ තියෙන්නේ දෙමළ භාෂාවට අදාළ ඒ භාෂාවට මහත් සේවයක් කරපු චරිත ගැන තමා තියෙන්නේ. දැන් එතකොට අපි ඒ භාෂාවත් එක්කම ඒ පුද්ගලය ගැන කතා කරමු. කවුද අපිට ඉන්න චරිත කියලා බලමු. පින්තූර ටිකක් තියෙනවා නේද? පඩංගලේ පටි කලන්තුරේ අඩුවෝම් කියලා තියෙනවා. මේ පාඩමනේ අපිට දැන් ඉන්නේ නේද? දැන් මං කිව්වේ අර අන්තිමේට අපි වාක්‍ය ලියන්න එහෙම ටිකක් පුරුදුම මේ පාඩම් ටික අපිට ඉක්මන ඉවර කරගත්තොත් ඒක කරගන්න ලේසි. ඉක්කටු ආ කට්ටුරේ. දැන් මේව මොනවද මේ? අපිට අපි ප්‍රශ්න පත්‍රයත් එක්ක නේද සංසන්දනය කරන්නේ. එතකොට රචනානේ. රචනාවලට මං හිතන්නේ වචනේ දන්නවද ඔයාලා? කට්ටුරේ. කට්ටුරේ
කට්ටුරේ කියන්නේ රචනාව. දැන් මංගා පොත තියෙනවා ඔයාලා ගාවත් තියෙනවානේ. අපි වෙනද කොහොමද කරන්නේ? කියවනවානේ. ඡේද කියවලා ඊට පස්සේ අමාරු වචන ලියලා අය ඔයාලට තේරුම් කියන්න එහෙම අවස්ථාවක් දෙන්න බලමු අපි කරගෙන යම් බලන්න. ඉක් කටුරේයි කිරකිත් මේ බලන් කිරකිත්තුවා සිප මොනවද කිරකිත්තු කියන්නේ අවබෝධය අවබෝධයෙන් කියවමු කියලා තියෙනවා බලමු මම ඔයාලා මාත් එක කියවනවා කියලා හිතාගෙන මේ කියන්නේ තමිලුකුම් සයිවතිත්කුම් තොණ්ඩුහල් ආත්‍රිය අරිංජර්හල් පලර් අවර්හලිල් ආරුමුගනාවලරුම් ඔරුවර් ඉවර් இலங்கையிலும் இந்தியாவிலும் பெரிதும் மதிக்கப்பட்டவர் ඔයගොල්ලෝ දැන් මං හැම වචනයක්ම කියලා දෙනවා තේරුම යටින් ඒ අදාළ වචනවල තේරුම ලියා ගන්න. තමිල් කියන්නේ දෙමළ තමිලුක්කුම් දාපුවා මොකද වෙන්නේ? දෙමළ භාෂාවට සයිවම් කියන්නේ මොකද්ද? සයිවම් ආගම මේ බලන්න සයිවම් කියන්නේ ආගම එහෙනම් ආගමට කිව්වොත් ඉතින් මොකද්ද වෙන්නේ මේ උම් වෙනුවට ආගමට දෙමළ භාෂාවටයි ආගමටයි තොණ්ඩුහල් කියන්නේ තොණ්ඩු කියන්නේ සේවාව එහෙනම් තොණ්ඩුහල් දාපුවම මොකද වෙන්නේ සේවාවන් ආත්‍ය කියන්නේ සිදු කරපු කරපු අරිංජර්හල් පලර් අරිංජර් කියන්නේ විද්වතුන් පෙරියාර් කියන්නේ වචනෙම ඒ තේරුම මෙනවා විද්වතුන් පලර් පලර් කියන්නේ බොහෝය ගොඩක් කියන එක මේ දැන් ඔන පේපර් වලට එනවා මේ වචන පලර් කියන වචනේ විරුද්ධ වචන ලියන්න එනවා ඔයාලට මේ පලර් කියන වචනේ විරුද්ධ වචන ලියන්න ආව සිලර් කියලා ලියන්න ඕන ඒ කියන්නේ ගොඩ දෙනේ මෙතන ටික දෙනේ කියන එක. දැන් පල කියලා තිබුණොත් මොකද වෙන්නේ? පල කියලා ආවොත් එම සිලර් කියලා ලියනවද විරුද්ධ වචනේ? නෑ. සිල. ඒ කියන්නේ යන රටාවට අනුව තමයි ලියන්නේ. පලර් නම් සිලර්, පල නම් සිල. ගොඩයි ටිකයි ගොඩ දෙනේ ටික දෙනේ. එහෙනම් දෙමළ භාෂාවට හා දෙමළේ ආගමට සේවාවන් කළ සිදු කරපු විද්වතුන් ගොඩ දෙනෙක් කී කියන එක. අවර්හලිල් දැම්මොත් මොකද වෙන්නේ? දැන් අපි ඉගෙන ගත්තා අවර්හල් කියන්නේ ඔවුන් කියන එක. මේ ඔවුන් කියන වචනයට ඉල් එකතු කරනවා. අවර්හල් කියන වචනයට මොකක්ද එකතු කරන්නේ? ඉල් එකතු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අවර් හලින් ඔවුන් අතරින් කියන්නේ ඔවුන් ගෙන් කියන එක අවර්හලිල් ආරුමුගනාවලරුම් ආරුමුගනාවලර තුමා තුමත් උම්මක තුලානේ ඔරුවර් කියන්නේ කෙනෙක්ි අයකි ඉවර් දැන් ඉවර් වචනේ මොකද්ද මෙතුමා ඉලංගෙයිලුම් ඉලංගෙයි කියන්නේ කොහෙටද ලංකාව ඉලංගෙයිලුම් දාපුවහම මොකද වෙන්නේ පුතේ දැන් අපි ඉස්කෝලේ ඉන්නේ අපි ඉස්කෝලේ ඉඳලා ගණනේ දැන් මේ කාර්යාලෙන් අපිට ඇනවුස්මන්ට් දෙනවා ඒ දෙනකොට පොඩ්ඩක් මේ සද්ද වැඩි නේ පොඩ්ඩක් ඒ වගේ වෙලාවදී පොඩ්ඩක් අපි නවත්තලා එහෙම කරගෙන යන් ඈ හරි දැන් ඔරුවර් කියන්නේ එතකොට කෙනෙක්ි කියන එක දැන් ඉවර් නේද ඉවර් කියන්නේ ආ ලංකාව ඈ ඉවර් කියන්නේ මෙතුමා ඊළඟ කියන ලංකාවේ ඊළඟේ ඉලුම් දාපුවා මොකද වෙන්නේ ලංකාවේයි ඉන්දියාවිලුම් කියන්නේ ඉන්දියාවේයි පෙරිදුම් මදික්කපට්ටවර් පෙරිදුම් කියන්නේ ගොඩාක් බොහෝ මදික්කපට්ටවර් කියලා කියන්නේ මේ ගෞරවයට පාත්‍ර වුණ කෙනෙක්ි ගෞරවයට පාත්‍ර වුණ කෙනෙක් මාතක දැන් තේරුම කියාගෙන යමුද ආ බලා ගන්න හරි කියාගෙන යමු හා ඔන්න කියනවා දෙමළ භාෂාවටයි හරි කියන්නේ ආගමටයි සේවාවන් සිදු කළ
විද්වතුන් බොහෝ දෙනෙකි. ඔවුන් අතරින් ආරුමුගනාවලතුමත් කෙනෙකි. මෙතුමා ලංකාවේ ඉන්දියාවේ ගොඩාක් ගෞරවයට පාත්‍ර වුණ අයකි. ඉවර යාල්පානත්තේ නල්ලූරින් පිරන්දාර් ඉවර දුතන්දෙයි කන්ද පිල්ල. තායි සිවහාමි අම්මෙයාර් ඉලමෙයිලෙයේ තමිල් ආංගිලම් සමස්කෘතම් ආහිය මොලිහලෙයි කත්‍රාර් තමිල් ඉලක්කන ඉලක්කියංගලෙයුම් කත්‍රාර් සමය ඉලක්කියංගලෙයුම් කට්රු උනර්දාර්. ඉවර කියන්නේ මෙතුමා යාල්පාන තිලොන්න බලන්නකෝ දැන් අර අල්ම යන ඔයගොල්ලෝ ඒ ඒ මම කියව කියන දේවල් මතකෙට ගත්තොත් දැන් මේ තෙන් හිතාගන්න මේ එන තැන්වලදී යාල්පාන මුන්නේ යාපනිය උත්තිල් එකතු වෙනවා නේද යාපනී නල්ලූරිල් පිරන්දාර් නල්ලූර් කියන්නේ ගමක් නේ නේද එහෙනම් නල්ලූර් වල කියනකොට නල්ලූර් එකට ඉල් එකතු වෙනවා එතකොට නල්ලූරිල් නල්ලූර් වල පිරන්දාර් මොන අතීත කාලෙන් ඈ දැන් බලන්න ධාර් කියලා අවසන් වෙලා තියෙනවා එතකොට ශබ්ද යාර් නේද එතකොට අවර් කියලා හිතාගෙන අපි කියන්නේ නැත්තම් මෙතන ඉවර කියලා තියෙන මෙතුමා කියලා ඉපදුනේය ඉවරදු ඉවර් කියන වචනෙට මොකක්ද එකතු වෙලා තියෙන්නේ අදු එතකොට මොකද වෙන්නේ මෙතුමාගේ තන්දේ පියා කන්ද පිල්ලේ තායි තන්දේ දැන් ඔයගොල්ලෝ සමාන පද ලියන්න එනවා විරුද්ධ පද ලියන්න එනවා තායි කියන එකට සමාන පද කිව්වොත් එහෙම අම්මා අප්පා ඒ විදිහට කියනවා මේකේ විරුද්ධ පද එහෙම කියන්න කිව්වොත් මොකද වෙන්නේ තායි නම් මොකද්ද වෙන්නේ තන්දේ වෙන තායි තන්දේ අම්මා තාත්තා මව පියා කියලා තමයි කියන්නේ එතකොට කන්ද පිලි තායි ඔන්න දැන් මව තායි කියන්නේ මව තන්දේ කියන්නේ පියා හරි පියා එතකොට මව පියා දැන් තාත්තගේ නම අපි කිව්වනේ නේ එහෙනම් අම්මා තායි සිවහාමි අම්මේයන් ඔන්න නමක් ඈ ඔබ පුරුදු කරගන්න වචන රචනාවකට එමු පුරුදු වෙන්න ඕන ඔබ පාඩම් කරලා තියාගන්න ඉලමෙයි ලෙයේ ඔන්න ඉලමෙයි ඔන්න වචනයක් එනවා මේ මේවා අපිට දැන් අපි විභාගේ බලන්න පුතේ මේ පාඩම් එක විභාගේ ප්‍රශ්න පත්‍රයට කොයි විදිහට මේ තැන් එන එන තැන් කියලා අපිට හිතාගන්න පුළුවන් මේ බලන්නකෝ ඉගෙන ගන්න ඕනේ මේ දේවල් ඒව මතක තියාගෙන ගියාම හොඳයි. ඉලමේ කියන්නේ තරුණ. ඉලමේ කියන්නේ තරුණ. මේකේ විරුද්ධ වචනේ මොකක්ද වෙන්නේ? මුදුමයි. මහලු. ඉලමේ මුදුමේ තරුණ මහලු. ඔයගොල්ලෝ ලියාගන්න මේවා. එතකොට ඉලමේ ඉලේ යේ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? තරුණ කාලයේදී මොකද වෙන්නේ? තමිල් ආංගිලම් තමිල් කියන්නේ දෙමළ ආංගිලම් කිව්වොත් ඉංග්‍රීසි ආංගිලම් ඉංග්‍රීසි සමස්කෘතම ඒක නා වචනෙම කියවනේ ද සංස්කෘතයි ආහිය කියන පුතේ ආදිය ආහිය කියන්නේ ආදිය මොලිහලෙයි කට්‍රාර් මොලි කියන්නේ භාෂාව මොලිහලෙයි ආවත් මොකද වෙන්නේ භාෂාවන් කට්‍රාර් ඉගෙන ගත්තා තමිල් ඉලක්කන ඉලක්කිය ඔන්න දැන් තව වචනයක් එනවා ඉලක්කන ඉලක්කනම් කිව්වොත් ව්‍යාකරණ ඉලක්කියම් කිව්වොත් සාහිත්‍ය මේකේ තවත් මේ සමාන මේන වචනයක් තියෙනවා මම ලියන්න ඉලක්කම් කිව්වොත් සංඛ්‍යා අංකය සංඛ්‍යා උන්වයදහසින සංඛ්‍යා ඒ විදිහට එනවා එක වගේ නේද වචන ටික නේ ඉලක්කණම් ව්‍යාකරණ නේ ඉලක්කිය බලන්නකෝ සාහිත්‍ය ඉලක්කම් කියන්නේ අංකය ඉලක්කම් සමාන වෙන වචන හොඳට කල්පනා කරලා මතක තියාගන්න එතකොට මෙතන කියනවා දෙමළ දෙමළ ව්‍යාකරණ වලටයි සාහිත්‍යනටයි සාහිත්‍යයත් ඉගෙන ගත්තා
ඒවත් ඉගෙන ගත්තා නාවලර්තුමා. සමය ඉලක්කයන්ගලෙයුම් කටුනර්ද සමය කියන්නේ මතකද සමයම් කියලා මම කලින් ලිව්වා ආගම කියලා. ආගමට අදාළ සාහිත්‍යයත් කටුනර්ද ඉගෙනගෙන අවබෝධ කර උනර්දාර් උනර්ndar උනර්දාර් අවබෝධ කරගත්තා. අවබෝධයක් ලබා ගත්තා ඒ සම්බන්ධව. දැන් තේරුම කියාගෙන යන්න ඡේදේ. මෙතුමා යාපනයේ නල්ලූර් නල්ලූර් වල ඉපදුණේය. මෙතුමාගේ පියා කන්ද පිල්ලෙයි මව සිවහාමි අම්මෙයාර් තරුණ කාලයේදී දෙමළ ඉංග්‍රීසි සංස්කෘත ආදි භාෂාවන් ඉගෙන ගත්තේය. දෙමළ ව්‍යාකරණයි සාහිත්‍යයත් ඉගෙන ගත්තා. ආගමික සාහිත්‍යයත් ඉගෙනගෙන අවබෝධය ලබා ගත්තා. ඊළඟ ඡේදය අදත් පන්තියේ පාපෝ ඊළඟ ඡේදය බලමු. පුනිද පයිපිලේ තමිල් මොලි පෙයර්තර් මක්කලුකු චමය සොට් පොලිහුවලේ ආටිනාර් තායි මොලිල් පට්‍රු උණ්ඩාකිනාර්. පුනිද කියන්නේ අපි කියනව නේද මොනවාද ශ්‍රී කියලා අර උතුම් කියලා කියනව නේද? ආ ඒ කියන්නේ පයිපලේ කියන්නේ මොකද්ද? බයිබලයට ශුද්ධ කියන වචනේ ඇත්තටම පුනිද කියන්නේ ශුද්ධ බයිබලය. තමිලින් මොලි පෙයර්තර් දෙමළ භාෂාවට පරිවර්තනය කරා මක්කල කුච්චමය සොට්පලි හොලේ ආචනාර්. මක්කල් කියන්නේ මිනිස්සු. මක්කලුක්කු කිව්වොත් මිනිස්සුන්ට සමය. ආගමික සොට්පලි හොල් කියන්නේ ආගම ගැන මිනිස්සුන්ට මොනවද කරේ සාර ගර්භ දේශනා. ඔයගොල්ලෝ අහලා තියෙනවද අර හොඳ මේ මොකද්ද අපි ඒවට කියන්නේ හොඳ වැදගත් හොඳ කරුණු අඩංගු වෙන නේද හරවත් කියලාත් අපි කියන්න පුළුවන්. සාර ගර්භ දේශන ආචනාර කියන්නේ පැවැත්තුවා. තායි මොලීල් ඒ කියන්නේ තායි කියන්නේ මවනේ. එතකොට මොලීල් දාපුවා මොකද වෙන්නේ? මව් භාෂාව පිළිගැනීමට පිළිගැනීමක් ඇති කරා. ඒ කියන්නේ පත්‍රු බලන්නකො. පත්‍රු කියන එකේ අදහස පිළිගැනීමක් කියන එක. උණ්ඩාකිනාර කියන්නේ ඇති කරා. ඒ කියන්නේ මව් භාෂාව ගැන හොඳද පිළිගැනීමක් ඇති කෙරෙව ඇත්තටම. දැන් අපි වුණත් අපේ භාෂාව ගැන ගත්තොත් එහෙම නේද? අපේ මව් භාෂාව සිංහලනේ. එතකොට ඇත්තටම අපෙත් හිටියා ඒ වගේ විද්වතුන් නේද? ඒ විද්වතුන් ඔගල හොඳට මතක් කරන්න බලන්න. ඒත් ඒ අපේ භාෂාව ගැන හැඟීමක් මෙහෙම ඇති කරා. ඒ වගේ තමයි. තේරුම කියාගෙන යමුද මේ ඡේදේ? ශුද්ධ බයිබලය දෙමළ භාෂාවට පරිවර්තනය කළේය. මිනිස්සුන්ට ආගමික සාරගර්භ විහරවත් දේශනා පවත්වන ලදී පැවැත්තුවා. මව් භාෂාව පිළිබඳ පිළිගැනීම ඇති කරනු ලැබුවා. ඊළඟ ඡේදය බලමු. තායි මොලියල් සිරුවර්හල් කල්වි කට්ක වේඳුම් මෙන්රු එන්නිනාර්. අදනාල් යාල් නගරීල් සයිව පිරහාස විද්‍යාල සාලේ තාපිත්තාර්. නූල්හල් පල එළුදිනාර් සිරුවර්හලුක්කොම් පෙරියවර්හලුක්කොම් වේන්දිය පුදිය නූල්හලයුම් අච්චිට්ටාර්. තායි කියන්නේ මව. දැන් දන්නව නේද වචන? තායි කියන්නේ මව. මොලීල් කියන්නේ භාෂාවෙන්. සිරුවර්හල් සිරුවර් මතකද අපි දැන් කලින් ඉගෙන ගත්ත සිරුවර්හල් කියන ළමයි කල්වි කට්ක වේඳුම් අධ්‍යාපනය ලැබිය යුතුයි ඕන වේඳුම් කියන්නේ ඕනනේ. එන්රු කියලා එන්නිනාර් මොනවද කරේ? හිතුවා ළමයි ඇත්තටම අධ්‍යාපනය ලබන්න ඕන පුංචි කාලේ මොන භාෂාවෙන්ද? මව් භාෂාවෙන් තමයි ඉගෙන ගන්න ඕන කියලා කල්පනා කරා. අදනාල් මොකද කරේ? ඒ නිසා අදනාල් කියන්නේ ඒ නිසා යාල් නගරිල් යාල් කියන්නේ යාපනය කියන එක. නගරම් කියන්නේ නගරේ. නගරිල් නගරයේ සයිව පිරහාස විද්‍යාලයේ තාපිත. මේක මේ ආගමිකේ මොනවාද විද්‍යාලයේ සයිව පිරහාස විද්‍යාලයේ තාපිතාර කියන්නේ ස්ථාපිත කරා. නූල්හල් පල එළුදිනා නිකන් හිටියේ නෑ. අර වගේ පාසලක් ඇති කරා ස්ථාපිත කරා. ඒ වගේම නූල් කියන්නේ මොකද්ද පුතේ? නූල් කියන්නේ ග්‍රන්ථය. නූල් ග්‍රන්ථය.
එතකොට නූලහම් කියනනේ අපි පුස්තකාලයට නූලහම් කියන්නේ පුස්තකාලයට ආ එතකොට ග්‍රන්ථය අරක මේ පුත්තහම් කියන්නේ පොත නූල් කිව්වොත් ඇත්තටම ග්‍රන්ථය වගේ අදහස එන්නේ ග්‍රන්ථ මොකද කරේ ඵල කියන්නේ මතකද අර මම ඵල සිල කියලා ලිව ගොඩාක් ලිව්වේය එළුදිනාර් සිරවර්හලුක්කුම් සිරවර්හල් කියන්නේ ළමයි සිරවර්හලුක්කුම් කිව්වොත් ළමයින්ටයි පෙරියවර්හලුක්කුම් වැඩිහිටියොන්ටයි වේන්දිය කිව්වොත් එහෙම අවශ්‍ය කරන පුදිය නූල් හොලෙයු පුදිය කියන්නේ මතකද ඔන්න දැන් එකින් එකිනෙකට එනව නේද අපිට පුදිය ඵලෙයි අපි ඉගෙන ගත්තේ පුදිය කියන්නේ අලුත් නූල් හොලෙයු පොතුත් මොකද කරේ අච්චිට්ටා මොකද කරේ මුද්‍රණය කරා දැන් මාතක එන්නෝඩු වාසිංග මව් භාෂාවෙන් ළමයි අධ්‍යාපනයේ හැදෑරිය යුතුයි කියලා හදාරන්න ඕනේ කියලා කල්පනා කළේය. අද නාල් කිව්වොත් ඒ නිසා යාපනයේ නගරයේ සයිව පිරහාස විද්‍යාලය ස්ථාපිත කරා. ග්‍රන්ථ බොහෝ ලියන ලදී ලිව්වා. ළමයින්ටයි වැඩිහිටියොන්ටයි අවශ්‍ය අලුත් ග්‍රන්ථ මුද්‍රණය කරා. ඊළඟ අවසන් කොටස බලමු. ඉවටි පාලපෝදිනී පාලපාඩම් ඉලක්කන චුරුක්කුම් සයිව විනාවි දෙයි පොන්ර නූල්හල් සිලවාහුම් සෙයුල් වඩිවිල් ඉරුන්ද නූල්හලෙයි වසන නඩෙයිල් එළුදිනාර් ඉවට්‍රයි අච්චිඩ යන්දිරසාලේ නිරුවිනාර් இதன் மூலம் பல நூல்களை அச்சிட்டு வழங்கினார் இவரது சமய தமிழ் பணிகளை பாராட்டி இந்தியாவிலும் இலங்கையிலும் பற்பல பட்டங்கள் வழங்கி கௌரவிக்கப்பட்டார் இவரது தொண்டு தமிழும் சைவமும் உள்ளவரே நிலைத்து நிற்கும் தென் உடச்சேதே அப்படி கிவானேதே கொடா கிரந்த මුද්‍රණය කරා කියලා දැන් කියනවා ඉවත්‍රිල් ඒ කියන්නේ මේ අතරින් අර කියපු ග්‍රන්ථ අතරින් උන නම් කීපයක් තියෙනවා පාලපෝදිනි නම් ටික පාලපෝදිනි පාලපාඩම් ඉලක්කන චුරුක්කුම් සයිව විනා විදේ කියන පොන්ර කියන්නේ වැනි නූල්හල් සිලවාහු ග්‍රන්ථ කීපය කී සෙයුල් වඩිවිල් ඉරුන්ද නූල්හලේ සෙයුල් කියන්නේ මොනවද ගීත විදිහට කවි විදිහට වඩිවිල් කියන ආකාරයට ගීතාකාරයට තිබුණ ග්‍රන්ථ වසන නඩේල කියන්නේ ඡේද අපි කියන්නේ වාක්‍ය විදිහට රචනා විදිහට රචනා ආකාරයට ආකාරයෙන් ලියුවා ඉවත්‍රේ මේවා අච්චිඩ ඒ කියන්නේ මුද්‍රණය කිරීමට අර වගේ පොත් මොකද කරන්නේ හදලා මේ තවත් දෙයක් කරා මේවා මුද්‍රණය කිරීමට යන්දිරසාලේ නිරුවිනාර් ඒ කියන්නේ කර්මාන්ත ශාලාවකුත් නිරුවිනාර් පිහිටෙව්වා නැත්තම් හැදුවා ඉදන් මූලම් කිව්වොත් මේ ඉදන් මූලම් කියන්නේ මේ මගින් අපි කියමු කියන්නේ ඒ මගින් කියන්නේ නම් මොකද වෙන්න ඕන එහෙනම් අදන් මූලම් කියලා ඉන්න ඕන නේද ඒ කියන්නේ මේ මගින් ඉදන් මූලම් මේ මගින් මොකද කරේ ඵල නූල් හලේ ඵල කියන්නේ ගොඩයිනේ නූල් කියන ග්‍රන්ථ එහෙනම් ඵල නූල් හලේ කිව්වොත් එම ගොඩාක් ග්‍රන්ථ අච්චිට්ටු වළංගිනාර් මුද්‍රණය කරලා මොකද කරේ ලබා දුන්නා ඉවරදු එතකොට ඕන ඉවර කියන වචනේ ඕන බලන්න අපි දැන් ඉගෙන ගන්නෙම නැවත නැවත එනවා අපිට මේ ඉවර අදු මෙතුමාගේ එතකොට මෙතුමාගේ සමය දැන් සමය මං කලින් කියලා දුන්නා නේද වචනේ සමය කියන්නේ මොකද පුතේ ආගමික තමිල් පණිහලේ තමිල් කියන්නේ දෙමළ භාෂා පණිහල කියන්නේ පණි කියන්නේ මොකද සේවාවන් පාරාටි මොකද කරේ වර්ණනා කරලා ඉන්දියාවිලුම් දැන් ඉන්දියා කියන්නේ ඉන්දියාවට හරි ඉන්දියාවිලුම් දැම්මොත් මොකද වෙන්නේ ඉන්දියාවේ ඉලංගේලුම් දැම්මොත් ඉලංගේ කියන්නේ ලංකාව ලංකාවේ පට්පල පට්ටංගල් පට් කිව්වොත් එහෙම පල කියන්නේ ගොඩාක් පට්පල ගොඩාක් බොහෝ කියන එක පට්පල පට්ටම් පට්ටම් කියන්නේ මොකේද
අපි කියන්නේ තනතුරු නේද පදවි හා පට්ටංගල් පදවි වළංගි ඒ කියන්නේ ලබා දීලා ගෞරව ඉක්කපට්ටාර ගෞරවයට පාත්‍ර කරා එතුමාව ඊළඟට ඉවරදු තොණ්ඩු මෙතුමාගේ තොණ්ඩු කියන්නේ සේවාවනේ සේවාව තමිලුන් තමිල් කියන දෙමළ භාෂාවයි සයිවමු කියන්නේ ආගමයි උල්ලවරේ තියෙන තුරු නිලෙයිතු නික්කුම් පවතිලු මෙතුමාගේ මේ සේවාවනේ භාෂාවයි ආගමකයි තියෙන තුරු මෙතුමාගේ සේවාව පැවතේලු අන්තිමට කත් තේරුම කියමුද පුතේ හරි පටන් ගමු මේවා අතරින් පාලපෝදිනි පාල පාඩම් ඉලක්කන චුරුක්කුම් සයිව විනා විදේ කියන ග්‍රන්ථ ටිකකි ඒක ඊළඟට කියනවා කවි ආකාරයට තිබුණු ග්‍රන්ථ පොත් ඒ ග්‍රන්ථ රචනා ශෛලියට ලිව්වා කියන්නේ අපි කියන්නේ වාක්‍ය ආකාරයට ලිව්වා ඊළඟට මේවා මුද්‍රණය කිරීමට කර්මාන්ත ශාලාවකුත් ස්ථාපිත කරා ඉදන් මූල මේ මගින් ගොඩා ග්‍රන්ථ මුද්‍රණය කරලා ලබා දුන්නා මෙතුමාගේ ආගමික ආගමට එතකොට දෙමළ භාෂාව ආගමික සේවාව දෙමළ භාෂාවට කරන සේවාව පණිහල සේවාව පාරාටි වර්ණනා කරලා ඉන්දියාවේ ලංකාවේ බොහෝ පදවි ලබා දීලා ගෞරවයට පාත්‍ර කරා මෙතුමාගේ සේවාව දෙමළ භාෂාවයි ඒ ආගමයි තියෙන තුරු පැවතිලා තියේ කියනවා පුතේ දැන් ඔන්න හරි වැරදිද තියෙනවා මම ඉක්මනින් කියන්නම් ඔයාලට පුළුවන් වේ දැන් උත්තර මම ඉතනේ මාක් කරගන්න ඉක්කට්ටුරේ ආරුමුග නාවලේ පත්‍රය ඉක්කට්ටුරේ කට්ටුරේ කියන අපේ රචනාව ඉක්කට්ටුරේ කිව්වොත් මේ රචනාව ආරුමුග නාවලතුමා ගැනලු හරිද මාක් කරගන්න ආරුමුග නාවලර පුනිද පයිපලේ තමිලෙල් මොලි පෙයර්ක විල්ලේ කියනවා ආරුමුග නාවලතුමා මේ ශුද්ධ බයිබලය දෙමළ භාෂාවට පරිවර්තනය කරේ නැලු පෙයර්ක විල්ලේලු හරිද නෑනේ පෙයර්තාර් මොලි පෙයර්තාර් තිබුණේ මූන්රාවදු ආරුමුග නාවල ඉලක්කන චුරුක්කත්තේ එළු දිනාර නාවලරතුමා මේ නම මතකද අපිට උඩින් ආව ඉලක්කන චුරුත්තයි කියන මේ ග්‍රන්ථය ලිව්වලු ප්‍රශ්න ටික බලමු ඊළඟට සේත්පාඩු ඉරඬුව उत्तर එතකොට උත්තර කොහොමද අපි ලියන්න වෙන්නේ ආරුමුග නාවලර් වාල්ද ඉඩම් කොහෙද නාවලර්තුමා ඉපදුනේ නල්ලූරිල් නැත්නම් නල්ලූර් ස්ථානේ නේ හන්නේ නල්ලූර් එන්ර උත්තරේ ලියන්න පුළුවන් අපිට ලස්සන නල්ලූන් එන්ර ගිරාමතිල් බලන්නක සම්පූර්ණ උත්තරයක් අවසානට අපිට ලියන්න පුළුවන් මේ නල්ලූර් කියන ගමේ නල්ලූර් එන්ර ඌරිල් පුළුවා කිරාමත්තිල් කියන්නත් පුළුවා දෙකම පුළුවා ඌරිල් කියන්නත් පුළුවා ගමේ उत्तरे आरमुगनावलो बल यार या वर्दे मत मुकद वेने खाऊ रूंद की ला दहा सेन
යාවර ඇහුවොත් කවුරුන්ද මෙතන එතකොට කවුරුන්ද කියලා අහන්නේ කවුද එතකොට ආවරින් පෙට්‍රෝර් හර්ල් කියලා ලියලා නම් දෙක ලියන්න මොකද්ද නම් දෙක තියෙන්නේ කන්ද පිල්ලෙයුම් සිවහාමි අම්මේය අරුම් කියලා ලියන්න නාවලර සිරුවකලුකාහ එළුදිය ඉරු නූල් හලේ කුරිපිඩුංගල් නාවලර තුමා ළමයින්ට ලියන ලද ඉරු කියන්නේ දෙකක් නේ ග්‍රන්ථ දෙකක් ඊළඟට කියනවා නාවල රාල් ඒ කියන්නේ නාවලර තුමා විසින් ආල් දාපුවම විසින් වෙනවා මොලි පෙයර්පු ඒ කියන්නේ දෙමළ ඒ කිය භාෂාව පරිවර්තනය කරන ලද ග්‍රන්ථය මොකක්ද මොකක්ද ග්‍රන්ථය පරිවර්තනය කරේ බයිබලය නේද නාවල රාල් මොලි පෙයර්පු සෙයපට නූල් පයිපල් පුනිද පයිපලයි කියලා ලියන්න ඕනේ ඒක තියෙන පුතේ දැන් අපි ඔය ටික ලිව්වොත් ඔය ටික හරි ඊළඟ අභ්‍යාස ටික කරන්න පන්ති කරන දේවල් ටිකන්නේ ඒව තේරුම් ගන්න නැහැ සෙට්පාඩු ආරු ඒකේ තියෙනවා දැන් මෙතන මතක තියාගන්න මේවා දැන් අපි ඔයගොල්ලෝ පේපර් එකට දැන් ලෑස්ති වෙන්න ඕනේ ඊළඟ අවුරුද්දේ ඒකේ අපි තියෙනවා නේද පේපර් එකේ පස්සෙනි ප්‍රශ්නේ මොනවද පරිවර්තනය කරන්න වාක්‍ය එන් ඒකට ගොඩ ඕන වෙනවා මේ වාක්‍ය මේ විදිහට පුරුදු වුණොත් මම ඔයගොල්ලන්ට යෝජනා කරන්නේ කොහොමද ඉස්සෙල්ලාම ලියා ගන්නවා සිංහල වාක්‍ය නේද සිංහල වාක්‍ය ලියාගෙන ඊට පස්සේ ඒක දෙමළ භාෂාවට පරිවර්තනය කරන එක තමයි හොඳම වැඩේ දැන් මෙතන තියෙන දෙමළෙන් තිබිලා සිංහලටනේ පරිවර්තනය කරන්නේ නමුත් අපිට පේපර් එකේ ඉන්නේ කොහොමද සිංහලෙන් දෙනවා දෙමළ භාෂාවට තමයි පරිවර්තනය කරන්න වෙන්නේ මේ හැම වෙලේම මතක තියාගන්න සිංහල වාක්‍ය දැන් මේ ඉගෙනගත්ත පාඩම වුණත් ඔයාලට සිංහලෙන් දැන් තේරුම ගන්නවනේ ඒ සිංහල වාක්‍ය වාක්‍ය ලියා ගන්න පොතක් අරගෙන නිකන් ඉන්න වෙලාවට ඒව හැම වෙලෙම බලන්න දෙමළෙන් ලියලා ලියලා බලන්න එතකොට රචනා වලට ඔයාලගේ භාෂාව නිකන්ම හැදෙනවා මේ මේ පොතින්ම ඔයගොල්ලෝ මහන්සියලේදී හදා ගන්න ඕන ඉතින් මේ ඒකත් මම ඔයගොල්ලන්ට කියනවා බලමු එහෙනම් මේ ප්‍රශ්නේ පින්වරුන් තමිල් වාක්‍යංගලේ සිංහල මොළියල් මොලි පෙයර්පු සෙයුංග පහත එන දෙමළ වාක්‍ය සිංහල භාෂාවට පරිවර්තනය කරන්න මුදලාවදු නාන් පත්තාම් වහුපිල් කට්කින්රේ නාන් කිව්වොත් මම පත්තාම් ඔන්න බලන්න පත්තු කියන්නේ 10 පත්තාම් වෙනකොට මොකද්ද වෙන්නේ 10වන කියන ආමේකට 10වන වෙන පත්තාවදු කියන්නත් පුළුවන් වහුපිල් පන්තියේ කට්කින්රේ ඉගෙන ගන්නේ නැත්නම් අධ්‍යාපනය ලබන්නේ නෙමෙයි ඉරෙන්ඩාවදු தமிழ் மொழியை விருப்பத்துடன் கற்கின்றேன் தமிழ் பாஷாவ விருப்பத்துடன் கெமத்தேன் இகன ගන්නෙමි தமிழ் பாஷாவ உடன் கிவ சமගෙන දැන් මෙතන බල විරුප්පම් උඩ විරුප්පத்துடன் கெமத்தேன் யுதுப மூன்றாவது எனது தம்பி ஐந்தாம் வகுப்பில் படிக்கின்றான் මගේ මල්ලි එනද තම්බි මගේ මල්ලි අයින්දු කියන්නේ පහ අයින්දාම් වෙනකොට මොකද වෙන්නේ පස්වන වහුපිල් පන්තියේ පඩිකින්රාන් ඔන්න බලන්නකෝ දැන් මල්ලි ආන ශබ්දේ මතක දවන් පඩිකින් රාණිගෙන ගන්නීය නාන් පුතේ වේගෙ වැඩි නෑ නේද ලියා ගන්න පුළුවන්ද හතරවෙනි එක එනදු අප්පා ඔරු පුහිරද නිලෙය අධිපර් ආවා එනදු අප්පා මගේ තාත්තා කවුද පුහිරද කියන්නේ පුතේ කවුද දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වේ දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වේ අයින්දාවදු එනදු අප්පා වේ නාන් මිහවුම් නේසිකින එනදු අප්පා වේ මගේ තාත්තාට දැන් අප්පා වේ එක බලන්නකෝ තාත්තාට කිව්වම අප්පා වුක්කු කියලා අපි ලියනවා නේද ඒ මේ විදිහට ලියන්නත් පුළුවන් නාන් මිහවුම් නේසිකින තෙන් මගේ තාත්තාට මම ගොඩාක් ආදරය කරමි එංගල් පාඩසාලේ අධිපර මිහවුම් නල්ලවර් එංගල් පාඩසාලේ එංගල් කියන්නේ අපේ පාසලේ අධිපර කවුද විදුහල්පති මිහවුම් නල්ලවර් ගොඩාක් හොඳයිකි මිහවුම් ගොඩාක් නේද හොඳයිකි ඒලාවදු හත අධිපරේනාන් මිහවුම් මදික්කිරේන් අධිපරේ ඕන බලන්නකෝ දැන් කියන්නේ අධිපරේ කියන්නේ විදුහල්පතිව විදුහල්පතිතුමාව නාන් මිහවුම් නේ තුමාට කියලා අපි සිංහලෙන් ගන්න එහෙනම් තුමාට කියන එක බලන්න අය එකතු කරපුවා මේ අදහස එනවා විදුහල්පතිතුමාට නාන් මිහවුම් මම ගොඩක් ගෞරව මදි කියන්නේ ගෞරව කරන්නෙමි කියලා කියනවා එට්ටවදු එනදු වහූපමානවරහල් මගේ පන්තියේ ශිෂ්‍යයෝ
එල්ලෝරුමේ සියලු දෙනාම මිහවුම් කෙට්ටිකාරර ඔයාලා වගේ ඈ මිහවුම් ගොඩාක් දක්ෂයෝයලු දැන් පුතේ කියමු තේරුම් බලන්න මාත් එක්ක මුදලාවදු මම 10 වන පන්තියේ ඉගෙන ගන්නෙමි ඊළඟ දෙමළ භාෂාව කැමැත්තෙන් ඉගෙන ගන්නෙමි මුදවදු මගේ මල්ලි පස්සන පන්ති ඉගෙන ගන්නේය මගේ තාත්තා දුම්රී ස්ථානාධිපතිවරයෙක් වේ මගේ තාත්තාට මම ගොඩක් ආදරය කරමි අපේ පාසලේ විදුහල්පතිතුමා ගොඩාක් හොඳ කෙනෙක්යි විදුහල්පතිතුමාට මම ගොඩාක් ගරු කරමි මගේ පන්තියේ ශිෂ්‍යයෝ හැමෝම ගොඩාක් දක්ෂයෝය පුතේ අපි පාඩමේ අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ පින්වරු වාක්‍යංගලේ වාසියුංගල් පහත වාක්‍ය කියවන්න තඩිත්ත එලුතිලුල්ල සොට්කලේ අවධානයුංගල් තඩිත්ත කියන්නේ තඩි තඩිත්ත කියන්නේ අලු පාට කරලා තියෙන එලුතිලුල්ල අක්ෂර වලට අවධානය යොමු කරමු දැන් මේ බලන්න මේමි ඉල් මේ වෙනකම් අපි පාඩමේ දැන් මේ ඉල් එකතු වෙන විදිය සමේ කියමින් නේද ආවේ ඕන එකට ඉල් එකතු එහි එහි කියන අදහස එනවා ඉල් එකතු වෙනකොට ඉල් මොනවද තියෙන වචන බලන්න ඊළඟේ ඊළඟයි කියන්නේ මොකද්ද දන්නව නේද ලංකාව තියෙනවා ඊට පස්සේ ඉන්දියාව ඊළඟට මොකද්ද යාල්පානම් තියෙනවා ඊළඟට කොළඹු තියෙනවා කොළඹ මන්නාර මන්නාර කියන්නේ කොහෙද පුතේ මන්නාරම හරි ඔන්න ඊළඟේ දැන් බලා ගන්න ඊළඟයි තියෙනවා ලංකාව දැන් මේකට ඉල් එකතු කරනවා අපි මේ බලන්න ඊළඟ අයි ශබ්දය ආපුවාම ඇත්තටම අයි අයි ඊළඟයි මේ කයි අත ජිල් එකතු වෙන්නේ හරි ලේසියෙන් බලන්න ඊ ල ං ඔන්න ගයි ලිව්වා ශබ්දේ මොකද්ද අයි දැන් මේකට ඉල් එකතු වෙනකොට ජිල් ඔ ඊළඟයි ජිල් කයි නම් අත ඔන්න අයි ශබ්දය කයි ජිල් අතේ ලංකාවේ අතේ ඉන්දියා ආ ශබ්දේ මොකද්ද වෙන්නේ ආ ශබ්දේනකොට මොකද්ද වල හිතන්නේ විල් එකතු වෙන ඔන්න බලන්න ඉන් දී යා ආනි ශබ්දේ ඔන්න මේකට විල් එකතු වෙනවා අපි ලේසි වචනයක් ගමු ආ ශබ්දෙන් එන අම්මා එහෙනම් අම්මා විල් ආ නේ ආ මේක අයි ආනා විල් එකතු වෙන අම්මා විල් ඊළඟට මොකද යාල්පාන මේක මතකද දැන් මේ අල්මා යන්නේ අවසන් වෙන වචන වල මොකද වෙන්නේ උත්තිල් එකතු වෙනවා නේද හා යා ල් පා නා යන්න ලිව්වා දැන් අල්මා යන්න ලියනවද අල්මා යන්න ලියන්නේ නැ න උත් ති දැන් මුහම ආවන කොහමද මුහත් ති මේ මුහත් ති යාල්පාන තිල් මුහත් තිල් කොළඹ නම් ඔන ඌයේ කොළඹ එක කෝ ලුම් බිල් අපි තව වචන දීමුද මේකට වහුප්පු වහුප්පු කිව්වොත් මොකද පන්තියනේ නෑ වහුප්පු එතකොට අර පූමයි ඔන වහු පිල් පන්තියේ පැහැදිලිද පුතේ මන්නාර ඔන හල් කිරීමක් එනවා මේ එතකොට මන්නාර මේ කියන්න අපිට ඕනේ නේද මන් නා නාලිව මේ ඉරනේ ඉරේකට මොකද කරන්නේ ඉල් එකතු වෙන එක නා ලේසි මේ බලන්න මේ බලන්න මන්නා ඉරේකට ඉල් එකතු වුනහම ඒක නා පහසුවෙන්ම කියන්න පුළුවන් මේ මන්නා අපි කිම්කෝ මන්නර් කිම් රජතුමා මන්නරිල් රජතුමාගේ පැහැදිලිද ඉල් එකතු වෙන විදිය ඒ වගේ පහත තියෙන මේ අභ්‍යාස ටික පින්වරුම් ඉඩයිවෙලි හැලෙයි නිරපුංගල් පහතේන පින්වරු හිස්තැන් පුරවන්නලු නාන් මම ඉරුකින් රේන් සිටින් නෙමිලු කැමෝද දැනක් දාන්න ඔයාලා මම කොහෙ ඉන්නවද දීත්‍තිල් ඉරුකින් රේන් ගෙදර ඉන්නවා පාඩසාලේ ඉරුකින් රේන් පාසලේ ඉන්නවා නාට්‍යල් ඉරුකින් රටේ ඉන්නවා ඉංගේ ඉරුකින් රේන් මෙතන ඉන්නවා කැමති එක ඉංගේ
නාන් පිරන්දේන්. ඒ කියන්නේ පිරන්දේන් කියන්නේ ඉපදුනේ මි. එතකොට මම ඉපදුනේ මිලු කොහේ හරි දාන්න. ගමක නමක් රෝහලේන වෛද්‍යශාලේ යිල් දැන් අයි ශබ්දේ යිල් පිරන්දේන්. එතකොට නාංගල් දෙමුත් අපි ඉරුන්දු වරුහින්රොන්. අපි සිට පැමිණෙ නෙමු. සිට කොහේ ඉඳලාද? ගමේ ඉඳලා නම් ඌරිල් මේ පොලේ ඉඳලා සන්දේල් කඩේ ඉඳලා නම් කඩේහිල් කැමැතික දාන්න ඔයාලා. නාන්ගවදු එනදු මාමා ඉරුකිරා මගේ මාමා ඉන්නවලු කොහෙද? කොහේ හරි දාන්න මාමා කොහේ හරි ඉන්නවා කියලා දාන්න. ඊළඟ තම්බි තම්බි මල්ලිනි පඩිකින් රාන් මල්ලි ඉගෙන ගන්නවලු. අපිට පුළුවන් පස්සන පන්ති ගියමු කියන අයින්දා බහුපිල් නේ පස්සන පන්ති ඉගෙන ගන්නවා. वचन इलाकन व्याकरण इलाक अच्छुत वरदला अच्छुत वरदल वाला साहतिके हरिद साहतिके साहतिके मुखद සාන් රිදල් කියන්නේ සහතිකයට මේක කපා ගන්න පොතේ සහතිකේ සාන් රිදල් කියන්නේ මේ සහතිකයට වැරදි මේක එතකොට මෙතන එන්න ඕනි මොකද්ද තියෙන්නේ ඉලක්කියම් කියන්නේ සාහිත්‍ය හදා ගන්න ඉලක්කියම් කියන්නේ සාහිත්‍ය එතකොට මේ සහතිකේ කියලානේ පොතේ තියෙන්නේ සහතිකයට දෙමලින් කියන්නේ සාන් රිදල් කියලා ඊළඟට මොලිපේර්තර් පරිවර්තනය කරා කියන එක ස්ථාපිත කළා මතකද පුතේ අර විද්‍යාලය ස්ථාපිත කරා කිව්වේ තාපිතර් ස්ථාපිත කළා අච්චිතර් කියන්නේ මුද්‍රණය කරා සෙයුල් කියන්නේ කවි පාඩම් ඉවරයි පාඩම් දෙකක් අපි ඉවර කරා ගොළු අභ්‍යාස කරන් මම පොඩි අවස්ථාවක් දෙන්න ප්‍රශ්න තියෙනවා නะ ටග් ගාලා ප්‍රශ්න ටික කියනවාද ප්‍රශ්න තියෙනවා නะ පාඩම මට මේකට උත්තරයක් ඕනේ මේ මේ උගන්වපු විදිය හොඳයිද කියලා දුන්නේම තේරුණාද දැන් මම CD වලට විතරයි උගන්වන්නේ නමුත් අද සම්බන්ධ වෙනවා මං හිතන්නේ ABE තුනමනේ පන්ති පහම එකතු වෙනවා මම දන්නේ එතකොට මට කියන්නකෝ කියලා දීප ඔයගොල්ලන්ට තේරුණාද මොකද්ද वचन टीकाने ඉතුරු පාඩම් ටික අරගෙන මාතෘකා ටික දාලා ඒ පාඩමට තේරෙන්නේ නැති වචන ඔක්කොම ලියන්න පහලට. ලියලා තියාගෙන ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? උගන්නන වෙලාවල් වලදී එතකොට වෙලාවක් අපිට එච්චර යන ටක් ටක් ගාලා ඒක ඉස්සරහින් සිංහල තේරුම කියලා දෙනකොට ඒක ටික ලියන්න. ඊට පස්සේ හරි විදිහට ඔයගොල්ලෝ කරනවා නම් අර ලියාගත් වචන ටික දවසට වචන පහක් නේද? දවසට මහන්සි වෙනවා නම් අපිට ඉගෙන ගන්න පුළුවන් පුතේ. නේද? දවසට වචන පහ ගන්න ලියලා 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 පුරුදු කර පුරුදු වෙනවා. එහෙන් පුරුදු වුණොත් එහෙම දෙමළ භාෂාව අමාරු නෑ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔන්න මම නවත්තනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න පොඩි වෙලාවක් දෙන්න. ගොඩක් දවසක නේද ඔයාලව දැක්කේ. දකින්න ආසයි දරුවනේ ඔයාලා ඈ. ඔන්න මැඩම්ව නම් අද දැක්කා නේද? ඈ? उत्तर मुगान තව පාඩම් අපිට ටිකක් තියෙන පුළුවන් ඊළඟ දවසේත් අපි දෙකක් විතර ඉවර කරන්න බලමු ටික ටික තියෙන්නේ නේද ලොකුවට නෑනේ ටග් ගාලා ඉවර කරලා එහෙම ඕන වුණොත් මම කියන්නම් හේත් එක්කම අපි බලමු අර මම කිව්වනේ පින්තූරයට අදාළ වාක්‍ය ටික අපි පුරුදු වෙන්න ඕන වාක්‍ය ටික ලියලා ඒ ටික